හරි. එතකොට සරලම ආකාරයට එනවා කියලා කියන්නේ මේ විදිහට සුළු කරාම. හරි. එහෙනම් මේ වගේ ගැටලුවක් හදනකොට මේ 100ට 100න් 25යි කියන එක දැන් මේ මෙතන වුණත් කමන්නේ නැහැ. දැන් අපි අන්තිමට තියෙන්නේ 100න් 20න් 5යිනේ. අපිට පේනවා තවදුරටත් මේක 5න් බෙදන්න පුළුවන්. තවදුරටත් 5න් බෙදන්න පුළුවන් නම් 5ට 5ව 1යි 20ට 5ව 4යි කියලා තරලම ආකාරයෙන් තියන්න පුළුවන්. හරි. හැබැයි කාට හරි මතක් වුණා නම් මේ දෙකම එකපාරම 25න් බෙදන්න පුළුවන් කියලා උඩයි යටයි දෙකම 25න් බෙදන්න පුළුවන් නම් 25 25න් බෙදුවම 1යි 100 25න් බෙදුවම 4යි. ඔන්න භාගයක් විදියට සරලම ආකාරයෙන් තියන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ 4න් එක. හරි. ඊට පස්සේ 18යි 2 අභ්‍යාසයේ මම තව ගැටලුවක් ගන්නම්. ඊළඟ ගැටලුව විදියට මම ගන්නම් මේ 100ට 175 කියලා එකක් තියෙනවා. 100ට 175 මේකේ තේරුම තමයි 100න් 175යි. හැමතිස්සෙම අපි කරන්නේ යම් කිසි ප්‍රතිශතයක් භාගයක් ලෙස දක්වන්න කිව්වම කරන්න ඕන දේ තමයි මේ 100ටනේ 100ට 100න් 175. ඉතින් මේක දැක්කහම හොසුළු කරලා පුරුදු අයට නම් මේක ලොකුම ඉලක්කම බෙදෙන එක 25 කියලා හිතෙනවා. හේතුව 100ට තියෙනවා 25ව 4ක් 175ට තියෙනවා 25ව 7ක් 4න් 7ක්. ඕක විෂම නිසා මිශ්‍ර කරලා තියන්න පුළුවන්. 4 වරක් එක 4යි 4යි 3යි 7යි 1යි 4න් 3යි. හරිද? ඔන්න ඔහොමයි සුළු කරන්න ඕන. ඊට පස්සේ මගෙන් අහලා තිබුණ ගණන් තමයි 9 වෙනි ගාන. පොඩ්ඩක් බලමු. 9 වෙනි ගානේ තියෙනවා 12යි 3න් එකක්. 12න් 3න් එකක් 100ට. එතකොට ඉස්සල්ලාම මේක මිශ්‍ර සංඛ්‍යාව විෂම කරගෙන ඉමු. 3යි. එතකොට කරන්නේ මේ 3යි 12යි සුළු කරන්න 12 වරක් 3 36යි 36යි මේ 1යි 37යි 100ට 37යි. එතකොට දැන් මොකද්ද කරන්නේ? හදිසියවත් මෙතන තිබුණේ 3න් එක පැත්තකට දාමුකෝ. 37 තිබ්බනම් අපි කරන්නේ මොකද්ද? 37 ලියලා යටින් 100ට කියලා දානවා. ඔමනේ කරන්නේ මේක හරයට ගෙනල්ලා 100 බෙදීම 100. මේ ඉලක්කම ලිව්වා 100ට තිබ්බොත් 100 හරයට දැම්මා. මෙතන 175 තිබ්බොත් 175 දැම්මා 100ට. 100න් 175. දැන් නමුත් මේකේ තියෙන්නේ 37 බෙදීම 3යිනේ. එතකොට අපි කරන්න ඕනේ කොහොමද මේක නැවතත් කොහරි මේක බෙදන්න ඕ බෙදීම 100 යටට බෙදීම 100ක් විදියටයි එන්න ඕනේ. හරිද? එතකොට මේ ගැටලුවේ මේක ලියන්නේ ඇත්තටම 37 මෙතන බෙදීම 3ක් තියෙනවනේ. අපි බෙදීම 100 කියලා ওই විදිහට ලියන්න පුළුවන්. මේකනේ මේ කෙටි ක්‍රමය. හරිද? දැන් මේ හැම එකේම උනේ එහෙම මේ 175 100ට කියන එක බෙදීම 100 කියලා දැම්ම. දැමුත් මං කරන්නේ 100ට 3යි 3යි 37ක් 3න් 37 කියන එක මෙහෙම ලියලා මෙතන බෙදීම 100 දා මෙතන බෙදීම 3ක් තියෙන නිසා මේ බෙදීම මෙහෙම ලිය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා බෙදීමක් ගුණ කිරීමක් කරනකොට මෙන්න මේ සංඛ්‍යාවේ පරස්පරයේ 100 යටට යනවා උඩ එකට යනවා. ඒතර උත්තරේ මොකද වෙන්නේ? 37 වරක් 1 37යි යටින් 3 වරක් 100 300යි. උත්තරේ 300න් 37යි. හරිද? එහෙනම් මොකද්ද ලේසි ක්‍රමය? හැම තිස්සෙම මේ ප්‍රතිශත කරනකොට වෙන්නේ මේ උඩ තියෙන ඉලක්කමේ තියෙන ඉලක්කම ලියලා යටට 100ක් දාන එක තමයි වෙන්නේ. මේකෙත් එහෙමයි. 37 බෙදීම 3 කියලා දර කරන්න පුළුවන් මේ වගේ එකක්. 37 බෙදීම 3 කියලා ලියලා හරයට 100ක් දාන්න. එතකොට හරයට අපි සම්බන්ධ කරන්න පුළුවන් එකපාරම ಗುಣ කිරීම. බෙදන්න තියෙන්නේ 3ෙන් තව 100කිනුත් බෙදනකොට 300න් බෙදන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් 300න් 37යි. ඔන්න ඒකේ උත්තරය. හරි. එහෙනම් ඒ වගේම මම ඒකෙත් ඔය අමාරු ගානකට දෙහිකට දින අන්තිම ටික තමයි මම ඒකත් කරන්නම්. තව තියෙනවා ඒකේ මේ 3යි 3න් එක. මම ඒකත් කරන්නම්කෝ. 3යි 3න් එක. 3යි 3න් එක මේ 10 වෙනි එක 18යි 2 අභ්‍යාසයේ. පළවෙනිම දේ තමයි මිශ්‍ර සංඛ්‍යාවක් විෂම සංඛ්‍යාවක් කරන්න ඕනේ. 3 වරක් 3 9යි 9යි 1යි 10යි. එතකොට වෙනවා 10 බෙදීම 3. ඊට පස්සේ
කරන්න ඕන දැන් මෙතන අපි එකපාර මේ වැඩේ කරමු මේ 100ට කියන එක හරයට 100ක් ගෙනල්ලා දාන්න ඕනේ. එතන යටත් දැනටත් ඉලක්කමක් තියෙන නිසා මෙතන වැඩි කිරීම 3. හරි එතකොට මොකද වෙන්නේ? 3 වරක් 100 300යි උඩ 10. එතන අපිට තව ටිකක් සුළු කරන්න පුළුවන් උඩයි 8යි දෙකම 10ෙන් සුළු කරන්න පුළුවන්. උත්තරය 31යි. 100ට 3යි 3න් 1ක් කියන්නේ භාගයක් විදිහට ලිව්වොත් 30න් 1ක්. හරිද ගැටු තියෙනම් අහන්න. ඊළඟට මම ඒකේ හදන්නම් ඔය අවසාන ගණන් ටික හදලා ඉවරයක් කරන්නම්. ඊළඟට අපිට තියෙනවා 1යි 5න් 3. 1යි 5න් 3. 1යි 5න් 3 100ට ඉස්සෙල්ලම මේක විෂම කරනවා. පස් මේක පස් වරක් එක 5යි 5යි 3යි 8යි 5න් 8යි 100ට මේ මොකද්ද ලිව්වේ ප්‍රතිශතය. ඒතර යම් කිසි ප්‍රතිශතයක් භාගයක් විදියට ලියන්න කිව්වම කරන්න ඕනේ මේ 100ට කියන ලකුණ ගෙනල්ලා හරයට 100 දාන ඔච්චරයි. හරි එතකොට මොකද වෙන්නේ අපිට ටිකක් සුළු කරන්න පුළුවන් තවදුරටත් ඕන ඕනනම් 8 වරක් එක 8යි 100 වරක් 5 500යි. ඉතින් මේක දැක්කහම මේ උඩයි 8යි මට හදලා ඉවර තිබුණා දෙකෙන් දෙකෙන් බෙදලා දෙකෙන් නෙමේ හතරෙන්ම බෙදුවා නම් එකපාර ලේසි. නැත්තම් දෙපාරකට බෙදන්න උඩත් 8 හතරෙන් බෙදුවම 8ට 4 ඒව 2යි 500 හතරෙන් බෙදුවම 125යි. ඔන්න ඒකේ උත්තරේ. හරි හදපුවා හදපු කෙනෙක් හිටියා. හරි සුළු කරලා තියෙන කේ ගැටලුවක් නම් තිබුණා. හරි ඒකේ අවසාන එක ඔන්න ඒකේ තියෙනවා දශම එකක්. 2.25යි 100ට දශම. එතකොට මේ ගාන හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔය තියෙන 2.25 ඔහොම ඉන්න දීලා හරයට ගෙනල්ලා 100ක් දානවා. හැබැයි හරයට ඔහොම 100ක් ගෙනල්ලා දැම්මම සාමාන්‍යයෙන් භාගයක උඩ දශම තියන්නේ නැහැ. එතකොට මේකේ දශම අයින් කරගන්නවා. දශම අයින් කරන්න නම් අපිට පුළුවන් ඕනේ නම් මේකේ උඩ තියෙන මේ දශම අයින් කරන්න පුළුවන් 100ෙන් ගුණ කරලා. අපිට දශම අයින් කරන්න පුළුවන් 100ෙන් ගුණ කරලා. ඒක අපිට උඩයි 8යි දෙකම 100ෙන් ගුණ කරා නම් මේ එක ක්‍රමයක් කියන්නේ දශම අතර මේ උඩ 225 වෙනවා. හේතුව 2.25 කියන එක 100ෙන් ගුණ කරාම 225 යටට 100 වරක් 100 10000යි. මෙතන ඉතින් සුළු කරන්න මේ අපිට පුළුවන් උඩයි 8යි දෙකම 25න් කපන්න පුළුවන්. 100ට 25 ඒව 4යි 200ට 25 ඒව 8යි 225ට 9යි. මෙතන 9යි. ඊට පස්සේ මතකද දන්නේ 10 10ට 25 ඒව 40ක් තියෙනවා. 10ට 25 ඒව 40ක් තියෙනවා. 100ට 4යිනේ. මේ කියන්නේ 10 10 4ෙන් බෙදුවාම 2500. ඔන්න ඔහොම එකක් කියලා බලන්න හරිද කියලා ඔහොම එකක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් බලන්න හරිද කියලා බලන්න පුළුවන් මෙහෙමත් මේ 2.25 කියන එක 2.25 දශම 2.5 කියන්නේ 4ෙන් 1යි. 2යි කාලයි කියලා ගන්න පුළුවන්. 2යි කාලයි කියලා අරගෙන දශම භාග කරගත්තා. මේ 100 හරිද? එතකොට මේ ඇවිල්ලා දශම මෙන්න මෙතන දශම 2.5 කියන්නේ මේ 100ෙන් 25 කියලා අරගෙන හදන්න පුළුවන්. ඒතර ඒක මෙහෙම අරගෙන සුළු කරාම 4 වරක් 2 8යි 8යි 1යි 9යි. උඩට තියෙන්නේ 9ෙන් ඔන්න ඔහමයි 8. ඊළඟට මෙතන සුළු කරද්දි මොකක් හරි වැරදුනානේ. මෙතන 25 නෙමෙයිනේ. මේ යටට එන්නේ කීයද? මම 25 එන්නේ කැපුවේ 100ට 25 ඒව 4යි. මෙතන 100ට 100ට මෙතන 225 25 225ට 25 ඒව 9යි. 100ට 25 ඒව 4යි. මෙතන 400. 400ෙන් 9යි කියලා සුළු කළා දැන්. 400ෙන් 9යි. මම ඒක එහෙම වැරදිලා උඩ උත්තරේ එන්නේ. හරි. එතකොට මෙතන බලන්න. හරි මම හැදුවා. හරි මම කියන දේ කියන්නම්. ඊට පස්සේ මේකේ බලන්නකෝ. එතකොට දැන් මේ 400 නේ. මෙතනත් එහෙමයි. දැන් මෙතනද අපි දන්නවනේ මේ 100ට කියලා. එතකොට ප්‍රතිශත ලකුණ නැත්නම් ප්‍රතිශත ලකුණ වෙනුවට අපි හරයට ගෙනල්ලා දානවා 100ක්. එතකොට එන්නේ මේ උත්තරේම තමයි. හරිද? ඔන්න මම හදන ගණන් කීපයක් ඔන්න දැම්මා. ඊළඟට කියනවා 12 වෙනි ගාන හදන හැටි කියන්නේ. ඒ අභ්‍යාසයේම 12 නේද? ඒක තමයි මේ හැදුවේ. හරිනේ?
අයි අභ්‍යාසය දුරස්සෙන්නේ ගන්න. හරිද තේරුණාද නැත්නම් ආයෙත් කියලා වුණේ. මට තව කියන්න අභ්‍යාස වල මොන හරි අමාරු ගැටලු තියෙනවද කියලා. එතකොට අපි 18යි 2 ගණන් ටික කරා ඊළඟට මං හිතන්නේ මං 18යි 3ක් කරා. 18යි 3 නෑ මේ හෝම්වර්ක් එකට දුන්නා. අපි එතනට විතරයි මං හිතන්නේ කරේ. හරි ඒකෙත් ගණන් කිහිපයක් කියන්නම්. මේ දැන් මේක හරියද මෙන්න 12 වෙනි එක කරපු දිය තමයි. මොකද්ද මේ කරේ? ඕන ඉක්මනින් ආයි කියන්නම්. ක්‍රම දෙකක් තියෙනවා. 2.25 100ට කියන එක. අපි දන්නවා මේක භාගයක් විදිහට ලියන්න කිව්වම අපි වෙන්නේ 100ට 100න් ඔන්නෝම දාන. ඉතින් සාමාන්‍යයෙන් භාග ගැටලුවක දශම තියන්නේ නැති නිසා අපිට පුළුවන් උඩ තියෙන දශම ටික අයින් කරගන්න උඩයි යටයි දෙකම 100න් ගුණ කරලා. ඒ බලාපොරොත්තු මේ දශම දෙක අයින් කරගත්තොත් මෙතන 225 වෙනවා. යට 100 100න් වැඩි කරාම 10000 වෙනවා. ඊට පස්සේ මම මේකේ උඩයි යටයි දෙකම 25න් බෙදනවා. මොකද සරල කරන්න ඕන නිසා 225ට 25 ඒවා 9යි 100ට 25 ඒවා 4යි. ඔක්කොම 10000ට 400. ඔන්න උත්තර. හරි ඊළඟට මේ 18යි 3 අභ්‍යාසයේත් ගණන් කිහිපයක් වරද්දලා දිනුනා. හරි ඔන්න 18යි 3ත් ඉක්මනින් ගන්න ගැටලු හදාගන්න අමාරුච්ච තින්නම් කියන්න. 18යි 3 අභ්‍යාසයේ මම පටන් ගැන්ම නිසා මේ සරල එකකින් එන්නම්. මම ගන්නම් ඒකේ අභ්‍යාසයේ 5න් 5 වෙනි එක. 5 වෙනි එකේ තියෙන්නේ 100ට 125යි. අපිට කියනවා ඔය දීලා තියෙන එක අනුපාතයක් විදිහට ලියන්නලු. අනුපාතයක් විදිහට ලියන්නලු. එතකොට ඒක කරන්න පුළුවන් විදි නම් තියනවා කිහිපයක්. එකක් තමයි ලේසිම තේ තමයි මෙතන 125 හරයට දාන 100 වෙනුවට අපිට මේ ඉදිරියෙන් මෙහෙම ලියන්න පුළුවන්. මේ මොකද්ද කරන්නේ? මේ මම ලියන්නේ මේ අපි මේකට අපි කියන්නේ ප්‍රතිශතයකට අනුරූප අනුපාතයේ ලිවීම. මම මොකද්ද කරේ මෙන්න. හරිද? අර 100ට 100ට 125 කියලා කියන්නේ 100ට 125 කියලා කියන්නේ 125 අනු 100. මෙන්න මේක තමයි මේ දාලා තියෙන්නේ. ඊට පස්සේ ඕක අපි සරල කරනවා. අපි සරලම ආකාරයට අපිට පේනවා මේක 125යි 100යි කියන දෙකම බෙදෙනවා. ඒ දෙකම බෙදෙනවා 25. දෙකම බෙදෙනවා 25. මොකද්ද? අනේ ප්‍රශ්න මේ මම මේ 18යි 3 අභ්‍යාසයේ අමාරු ගණන් තියෙනව පොඩ්ඩක් කියලා දෙන්න. ප්‍රශ්න තියෙනම් අහන්න. හරි. ඔව් එතකොට මෙන්න මේකේ එතකොට සරලම ආකාරයෙන් තියන්න කිව්වොත් මේ දෙපැත්තම 25න් බෙදෙනවා. 100ට 25 ඒව 4යි 125ට 25 ඒව 5යි 5 අනු 4. ඊළඟට ඒකේ තියෙනවා තව එකක් ගන්නම්. ඒකේ 100ට 6 වෙනි එක මම මේ අන්තිම ගණන් ටික කරන්නේ. අන්තිමේ මොකක් හරි ගැටුවක් තියෙනවා අහන්නද? මට ඇහුන්නේ නැහැ අපේ. මේක YouTube live වෙනවා. YouTube live බලන්න බෑ. හරි. ප්‍රයිවට් දාලා තියෙන්නේ මේ cloud recording වල මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කට්ටියට recording දෙන්න විදියක් නැහැ. ගිය සුමානේ recording එකත් මගේ බලන්න බැරි වෙයි මේ. ඔව් සනුක මොකක්ද තියෙන්නේ? සනුකද? හරි. සනුකනේ. හරි මොනවද මේ ගැටු දීලා අහන්න. සහ හරි. හරි අපි වැඩේ කරাইয়া මු ගැටලු තියෙනවා අහන්න. මේ බැට් සවුන්ඩ් වල ගැටලුවක් නම් මැස් චැට් එකට හරි දාන්න. හරි ඉක්මනින් අපි බලමු. ඊළඟට තියෙන්නේ 100ට 300යි. ඒතර 100ට 300යි නම් ඕක ලියන්න කිව්වේ 300 මේ ප්‍රතිශත ලකුණ වෙනුවට 100 දාන්න හැමතිස්සෙම. ප්‍රතිශත වෙනුවට 100. ඒතර මේ දෙපැත්තම 100න් බෙදුනොම 3 1. හරි ඔන්න මං යනවා 7 වෙනි එක. 7 වෙනි එකේ තියෙන්නේ මෙන්න මේවා වරද්දපු අය හිටියා. ඔය ගෲප් එකට මැසේජ් දාලා නැතුනට හදලෙම කට්ටිය වෙලා තිබුණා. මං සාමාන්‍යයෙන් ඒවන කට්ටිය දාන්න නිසා ටිකක් බැලුවා ගිහින්. හරි එතකොට තිබුණා. හරි
මෙන්න මේ පහමාර. එතකොට මේ වගේ වෙලාවෙදි මම හැමතිස්සෙම කියන්නේ අපි මිශ්‍ර සංඛ්‍යා තියාගෙන වැඩේ කරන්නේ නැහැනේ, විෂම කරන්න ඕනේ. එතකොට දෙවරක් පහ 10යි 10යි 1යි 11. එතකොට වෙන්නේ මොකද්ද? 11 බෙදීම 2යි. එතකොට දැන් මම කිව්වා මොකද්ද කිව්වේ? අනුපාත විදිහට ලියන්න කිව්වම මෙන්න මේ ප්‍රතිශත ලකුණ වෙනුවට අපි දාන්නේ 100යිනේ. ඊළඟ කාරණේ තමයි ප්‍රතිශතයක මේ භාග විදිහට තියන්නේ. එහෙනම් අපි මෙන්න මේ තියෙන දෙකේ ඉලක්කම ඉවත් කරන්න පුළුවන්. මේ දෙකේ ඉලක්කම ඉවත් කරන්න පුළුවන්. එහෙනම් දෙකේ ඉවත් ඉලක්කම ඉවත් කරන්න අනුපාතයේ දෙපසම ගුණ කරන්න ඕනේ දෙකෙන්. අනුපාතයේ දෙපසම දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතන 11යි 100 වරක් 2 200යි. ඔන්න ඔහොම. 100 වරක් 2 200යි. ඔය විදිහට ගන්නවා. හරිද? ඊට පස්සේ මේක මේ තව තව විදිහට හදපු අයත් හිටියා. ඕක තමයි ලේසිම විදිය. ඊළඟ අමාරු හදාගන්න බැරි ගැටු තියෙනම් කියන්න. මම මේවා තමයි මේ හදාගන්න. ඊට පස්සේ තියෙනවා 33යි 3න් 1. 33යි 3න් 1ක් 100ට. ඒකෙත් පටන් ගැන්මේදී මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම කරගන්න ඕනේ. 3යි 3 වරක් 33 99යි 99 1යි 100යි. ඊළඟට අපි කරන්නේ මොකද්ද? 100ට කියන එක ප්‍රතිශත ලකුණ වෙනුවට 100ද. ඉතින් මේකෙත් එහෙමයි, අපි අනුපාතයක භාගයක් විදියට තියෙන්නේ නැති නිසා මෙන්න මේක අපට පුළුවන් තුනෙන් ගුණ කරන්න. තුනෙන් ගුණ කරනකොට මොකද වෙන්නේ? මේ පැත්තත් තුනෙන් ගුණ කරන්න පුළුවන්, මේ පැත්තත් තුනෙන් ගුණ කරන්න පුළුවන්. ගුණ කරාම මේ තුනට තුන කැපෙනවා. මෙතන 100යි, මේ පැත්තේ 100 වරක් තුන 300යි. ඉතින් ඕක කොහොම තියන්න යන්න එපා. එතකොට මේක තවදුරටත් සරල කරන්න පුළුවන්. සී දෙපැත්තම 100ෙන් බෙදුවොත් 100යි, මේ පැත්ත 300 100ෙන් බෙදුවොත් 3. උත්තරේ 193. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඒ වගේ ගැටලු හදන්නේ. ඊළඟට ඕකේ විරුද්ධ පැත්ත අනුපාතයට අනුරූප ප්‍රතිශතය ලිවීම. මේ අපි කතා කරේ 18යි 3 අභ්‍යාසයේ ගැටලු. මම දැන් කතා කරන්නම් තව ගැටලු දෙකක් තුනක්. 18යි 3 අභ්‍යාසයේම දෙවනි ප්‍රශ්නයේ තියෙන ගැටලු කීපයක්. ඒකට අපි කියන්නේ අනුපාතයට අනුරූප ප්‍රතිශත ලැබීම. ඒකේ පළවෙනි එකේ තියෙන්නේ බලන්න 1:2. මොකද ගොඩක් අය හදලා තිබුණේ නැහැ. ඒකයි මේ කරන්නේ 1:2. එතකොට මම දැන් අපි දන්නවා මෙතෙක් වෙලා අපි හිතුවොත් 100ට 25 තිබ්බොත් අපි කරේ මොකද්ද? 25 ලියලා මෙතනට 100 දැම්මා. මේ 100 වෙනුවට මෙන්න මේ ප්‍රතිශත ලකුණ තමයි දැම්මේ. මේ 25 තමයි මෙතන ලිව්වේ. එහෙනම් මේකෙත් එහෙමයි. මෙතන අපි කරන්න ඕනේ 100 හදාගන්න ඕනේ. 100 හදාගන්න අනුපාතයේ තියෙන පද දෙපැත්තම ගුණ කරනවා කීයෙන්ද? 50ෙන් ගුණ කරනවා. හේතුව මට ඕනේ දකුණු පැත්තේ තියෙන ඉලක්කම 100 කරගන්න. එතකොට මොකද වෙන්නේ? දෙවරක් 50 100යි, එක්වරක් 50 50යි. එතකොට මට ලියන්න පුළුවන් 100ට 50. දැන් මේ වෙලාවේ තව මට හදලා ඒවල තිබුණා විදිහක්. මෙන්න මේක එකක් වැරද්දක් නෑ. හැබැයි ලියද්දි වරද්දල. දැන් මේක බලන්න, මේක අපට ඕන නම් මෙතන ඉලක්කම එක කරගන්න, මේ දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන් කරගන්නවනะ. එතකොට මෙන්න මෙහෙම එකක් ආවා. මෙහෙමෙන්. එතකොට මේ වෙලාවේ අපිට මේ මෙතන අපි හදාගන්න ඕනේ මේක. මේ ලේසි මෙහෙම හදන එක. මේ වෙලාවේ මේ එකේ ඉලක්කම 100 කරන්න නම් දෙපැත්තම 100ෙන් ගුණ කරන්න ඕනේ. මේ පැත්තත් 100ෙන් ගුණ කරන්න ඕනේ, මේ පැත්තත් 100ෙන් ගුණ කරන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ පැත්තේ 100 වරක් එක 100යි, මේ 100 මෙතනනේ 100 100 භාගයක්. 100 භාගේ 50. දැන් 100 දෙකෙන් බෙදුවම 50. උත්තරය 100ට 50යි. මෙන්න මේ විදිහට මේ ගාන දේසි. හරි. ඊළඟට මම යන්නම් ටිකක් වෙන ගැටලුවකට. ඒකෙම මම ගන්නම් තව එකක්. ඒකේ රෝම ඉලක්කම් දැන් මේ හදලා කවුරු හරි නැත්නම් දැන් පුරුවන් ටික හදන්න, අනිත් ටික පස්සේ හරි හදන්න. නැත්නම් අපරාධයක්. හරි.
නමය අනු හතර මේ ලෑස්ති වෙන්නේ අනුපාතයට අනුරූප ප්‍රතිශතයේ ලිවීම. එතකොට මම මොකද්ද කරන්නේ මෙන්න මේ හතර ඉලක්කම 100 කරගන්න පුළුවන්නේ මෙන්න මෙයාව මෙන්න මේ ඉලක්කම 100 වෙන්නේ හරි මෙන්න මෙයාව කරගන්න පුළුවන් හතර එහෙනම් මොකද්ද කරන්නේ මෙන්න මෙයාව මම 25න් වැඩි කරනවා වැඩි කරාම 25ව 4ක් 100යි 25ව 9ක් 25 වටා 200යි 9ක් 225 උත්තරය 100ට 225 ඊළඟට මම හදන ගැටලුව එක 9 එක 9 වෙනි නමවෙනි එක තියෙන්නේ 97. එතකොට මේ වෙලාවේ මේ 7 කියන පූර්ණ සංඛ්‍යාව මොන ඉලක්කමෙන් වැඩි කරත් 100 කරගන්න බෑ. ඒතර මම ඒ වගේ වෙලාවක කියපු දේවල් තමයි ඒ වගේ ගැටලුවක මේ 7 ඉලක්කම මෙතනින් අයින් කරන්න ඕනේ. එතකොට අපිට කරන්න පුළුවන් අනුපාතයේ දෙපැත්තම 7ෙන් බෙදලා මෙතන ඉලක්කම එක කරගන්නවා යහපැත්තේ 7ෙන් එක වෙන. ඒතර මම මේ වෙලාවේ කරේ මෙතන තියෙන ඉලක්කම එක කරගත්තාම 100 කරන්න හරි ලේසියි 100ෙන් ගුණ කරන්න. එතකොට දැන් ඊළඟට කරන්නේ ඒ අනුපාතයේ දෙපසම 100 මගේ අවශ්‍යතාවය තමයි දකුණු අත පැත්තේ 100 හදාගන්න. ඒතර වම් පැත්තත් 100ෙන් ගුණ කරන්න ඕන. ඒක සුළු කරාම එනවා එකෙන් කීයක්ද මේ පැත්තට 100යි මේ පැත්තේ 100 බෙදීම 7. දැන් මේ 100ට 100 කපන්න එපා. අන්තර මේ ප්‍රතිශතයක් විදිහට ලියන්න පුළුවන් කීයක්ද 100ට 7ෙන් 100යි කියලා. එතකොට මේක අපිට පුළුවන් විෂම නිසා මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න. තව එකක් කරලා මම ඒක නවත්තනවා නම් අභ්‍යාස හදන එක. තව ගැටලු නැතුව ඇතිනේ. මම ඒකේ හදන්නම් අවසාන ගැටලුවත් 3:17. 3:17. මේකේ ඒ අභ්‍යාසයේ 10යි. හරි. එතකොට කරන්නේ මෙහෙමයි. ඒකේ 3:90 නෙමෙයි ඒකේ තියෙන්නේ 3:17. 3:17. එතකොට මේකෙත් එහෙමයි මේ 17 100 කරගන්න බෑ පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා නම්. ඒ නිසා අපි මේ වෙලාවට කරන්නේ ඉස්සල්ලාම දෙපැත්තම 17ෙන් බෙදලා 1 කරගන්නවා. එතකොට මගේ අවශ්‍යතාවයේ මේ පැත්ත 100 කරගන්න එක. එතකොට මේ එන උත්තරයක් 17. එතකොට 1 ගත්තා. 17 අයින් කරා. 17 හදා 17 තියාගෙන වැඩේ කරන්න බෑ. අනුපාතයේ දෙපසම 17ෙන් බෙදුවා. දැන් අපිට පුළුවන් අනුපාතයේ දෙපසම 100ෙන් ගුණ කරන්න. හේතුව මට දකුණු අත පැත්තේ 100 හදාගන්නයි ඕනේ. එතකොට මේ පැත්තේ 100යි මේ පැත්තේ 100 වරක් 3 300යි 300 බෙදීම 17යි අපිට ලියන්න පුළුවන් ඔන්න ඔන්න හරිද ගැටලු තියෙනවා නම් අහන්න ඔන්න ওই ටික තමයි අපි මං හිතන්නේ ওই ටිකෙන් තමයි අවසන් කරේ නම් හදුන ඇති අය ආයිත් ඊළඟ දවසේවත් හදලා එවන්න හරිද ඊළඟට දැන් ඔය අපි අනුපාතයේ තව පොඩි පොඩි දේවල් කතා කරන්න හදන්න. හරිද ගැටලු නැද්ද? ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ. දැන් නම් ගොඩක් කිව්වා තව මොනවා හරි ඉන්නම් ඒත් කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න අපි මෙන්න මේ දැනුම පාවිච්චි කරලා තව තව දේවල් හොයන්න යනවා. හරි. ලියා ගන්න මාතෘකාවක්. මේ ටික හරිනම් ගැටු නැත්තම් ලියාගන්න යම් දෙයක ලියන්න මාතෘකාව යම් දෙයක මුළු ප්‍රමාණයෙන් යම් දෙයක මුළු ප්‍රමාණයෙන් යම් දෙයක මුළු ප්‍රමාණයෙන් යම් දෙයක මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට කිසියම් ප්‍රමාණයක් දුන් විට
කිසියම් ප්‍රමාණයක් දුන් විට කිසියම් ප්‍රමාණයක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ඊට අදාළ ප්‍රතිශතය ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම ඊට අදාළ ප්‍රතිශතය ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම හරිද යම් දෙයක මුල් ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම හරි මෙන්න එහෙනම් අහගන්න මේ මොකද්ද මේකේ මාතෘකාවෙන් කියන්නේ කියලා මම ඕගොල්ලන්ට කියනවා මෙන්න මෙහෙම එකක් අපි හිතමු භාජනයක තියෙනවා බිත්තර බිත්තර කීයක් තියෙනවද අපි ගමු බිත්තර භාජනයේ 20ක් තියෙනවා හරි බිත්තරේ භාජන බිත්ත මේ මේ භාජනේ විතරනේ මේ භාජනයේ බිත්තර 20ක් තියෙනවා ඔය බිත්තර 20ෙන් අපි හිතමු 3ක් නරක් වෙලා 20ෙන් 3ක් නරක් වෙලා හරිද මට කියන්න නරක් වෙච්ච අඹ ප්‍රමාණය නරක් වෙච්ච අඹ අඹර වැරදු නරක් වෙච්ච විතර හරිද නරක් වෙච්ච විතර ප්‍රමාණය භාගයක් විදිහට ලියන්න මුළු ප්‍රමාණයෙන් කවර භාගයක් නරක් වෙච්ච විතර ප්‍රමාණය මුළු විතර වලින් කවර භාගයක් උත්තරේ කීයද 20 හොඳ බිත්තර මුළු ප්‍රමාණයෙන් කොච්චරද? 20 හොඳේව? 17ක්. ඔව් දැන් අපෙන් අහන්නේ මොකද්ද? යම් ප්‍රමාණයකින් කිසියම් ප්‍රමාණයක් දුන්නම ඒක කවර ප්‍රතිශතයද? අපෙන් ඇහුවොත් එහෙම 20ට 3ක් නරක් වෙලා නම් මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්න කිව්වොත් මට කියන්න 20ෙන් 3 කියන භාගය ප්‍රතිශතයක් ලෙස දැක්වුවොත් කීයක් වෙනවද 20ට 3ක් නම් 100ට. එතකොට මම ප්‍රතිශත කරන එක 3.20. ඔව්. මොකද? 3.20. ඒ අනුපාතය. 3.20. ඒ අනුපාතයනේ මං අහන්නේ ප්‍රතිශතය. මේ තියෙනදී භූතයේ තියෙන 15. 15යි. ඔව්. එතකොට දැන් ඊළඟට අපි කරන්න ඕන දේ මොකද්ද? මං එදා පටන් ගල ගොඩක් වෙලා ඉදී කිව්වා. යම් කිසි භාගයක් හරි පූර්ණ සංඛ්‍යාවක් හරි ප්‍රතිශතයක් කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි 100ට 100ෙන් වැඩි කරන්න. ඒකට කට්ටිය මගෙන් අහපු ප්‍රශ්නේ මට මතකයි අර කලින් කරා වගේ උඩයි යටයි වැඩි කරලා හදන්න පුළුවන්ද කියලා. මම ඒකත් පුළුවන් කියලා කිව්වා. ඒකට අපි ලේසි ක්‍රමය තමයි ඔන්න ඔහම. ඒකට අපිට පුළුවන් මේක උනා සුළු කරන්න මේ 20ට 1යි 100ට 20ව 5යි 5 වරක් 3 15. එහෙම නැත්නම් උඩයි යටයි අපිට කොහොමද 100ට කොච්චරක්ද කියන්නේ යට ඉලක්කම 100 කරන්න උඩයි යටයි පහෙන් වැඩි කරනවා 5 වරක් 3 15යි 100ට 15ක්. ඒ කියන්නේ බිත්තර 20ෙන් 3ක් නරක් වෙලා කියන්නේ මම ගෙනාපු ප්‍රමාණයෙන් 100ට 15ක් නරක් වෙලා. ඒතකොට 100ට 15ක් කියලා කිව්වම මම ගෙනාපු ප්‍රමාණය හරියට කියන්න බෑ. මම ගෙනාපු ප්‍රමාණය 100ක් වුණොත් 15ක්. එහෙම අදහසක් නෙදියේ. හරිද? හරි. දෘත් ප්‍රතිශතය. එතකොට හොඳ ඒවා කොච්චරද ඇහුවාම නරක් වෙච්ච 100ට 15යි නම් හොඳ ඒවා 100ට ඉතුරු ටික 85 වෙන්නේ නැති නැත්නම් අපේ ඉතින් අනිත් ක්‍රමය තමයි ලේසිම විදිහ දීලා තියෙන එක 100ෙන් වැඩි කරන. 100ට 100ෙන් වැඩි කරන. එතකොට 20 වරක් 1යි 100ට 5යි 17 ඒවා 5ත් 85යි. හරිද? ඔන්න ඔය එක. ඔන්න ඔය. ඊළඟට මම තව එකක් කියන්නම්කෝ. මම ඔයගලන්ට කියනවා මම මංගාව තියෙනවා රුපියල් මංගාව තියෙනවා රුපියල් අපි ගමු රුපියල් 400ක්. ඒ රුපියල් 400ෙන් මම වියදම් කරනවා රුපියල් 200ක්. මට කියන්න පුළුවන්ද මම කවර ප්‍රතිශතයක් වියදම් කරලා තියෙනවද? 100ට කොච්චරක් වියදම් කරලා තියෙනවද? මම 400ක් මංගාව තිබුණා. ඒකෙන් මම රුපියල් 200ක් වියදම් කරා. එහෙනම් ඒ වියදම් කරපු මුදල
හාරසීයට එක්ක බලද්දි සීයට කීයද? පුළුවන්ද කියන්න? කොහොමද කරන්නේ? එහෙනම් මට මෙහෙම එකක් කියන්න. මම වියදම් කරපු මුදල මුළු මුදලට කවර භාගයක්ද කියලා කියන්නකෝ අංක එක. මං වියදම් කරපු මුදල මං ගාව තිබිච්ච ඔව් කියද? දෙකෙන් එකක්. දෙකෙන් එකක්. ඔව්. එහෙම නැත්නම් 400න් 200යි. ඔව් දෙකෙන් එකයි කියන්නේ ඒක සරල. කියන්නේ හරිය අඩක් නේ. හරිය අඩක් කියන්නේ 150. ඒ කියන්නේ මේක සුදු හැදුවාම උත්තරේ 150 එන්න ඕනේ. 400න් හරියටම භාගයක්. 150ක් මං වියදම් කරලා බලමු එනවද කියලා. ඒතර අපිට මංගුව ලේසිව ක්‍රමයේ තමයි ඒක භාගයක් කියලා ලියන එකක් හරි භාගයක් අපමත් කමන්නේ. මේක 100ට 100න් වැඩි කරනවා. ඔන්න බලමු මං සුදු කරා. මේ 100ට 400 කපනවා. 100ට 400 එකයි 400ට 104යි. 204න් බෙදුවම කීයද වෙන්නේ 50. හරි ඔය එක. ඊළඟට මට කියන්න පුළුවන් භාජනය අපි තුන් භාජනයක් තියෙනවා. මේ භාජනයේ තිබුණා කිරි ලීටරයක්. ඒ ලීටරෙන් මම මිලිලීටර් 200ක් මිලිලීටර් 200ක් පාවිච්චි කරා. එහෙනම් අපෙන් අහන්න පුළුවන් මම පාවිච්චි කරේ තිබිච්ච කිරි වලින් කවර ප්‍රතිශතයක්ද? මම පාවිච්චි කරේ තියෙන කිරි වලින් කවර ප්‍රතිශතයක්ද? ප්‍රතිශතයේ පැත්තකට දාන්නකෝ. මම භාවිතා කරපු කිරි ප්‍රමාණය මුළු කිරි වලින් කවර භාගයක්ද? දෙන්නක උත්තරයක්. මම පාවිච්චි කරපු කිරි ටික මුළු කිරි වලින් කවර භාගයක්? කොච්චරද? කීයද? පහෙන් එකක්. පහෙන් එකක්. ඔව්. පහෙන් එකක්. ඒතර අනිත් කට්ටිය දැන් කල්පනා කරන්න ඕනේ මේ දැන් මෙතන 400න් 200යි මේක 1න් 200යි නෙමෙයි. හේතුව මේක ලීටරයක්. මේක ලීටරයක් කියලා කියන්නේ මිලිලීටර් 1000ක්. එතකොට මිල් 1000න් 200යි. ඉතින් 1000න් 200 අර ලස්සට කිව්වා වගේ මේක සරල කරා නම් 200ට 200 ඒවා 1යි 1000ට 200 ඒවා 5යි. උත්තරය 5න් 1යි. උත්තරය 5න් 1. හරිද? ඒක සරල කරන්න ඕනේ නැහැ එතන. ඒතර අපි පාවිච්චි කරපු කිරි ප්‍රමාණය 1000න් 200යි. එහෙනම් 1000න් 200යි කියලා දාලා මේක ප්‍රතිශත කරන්න මොකද කරන්නේ? දීලා තියෙන ගැට අගය 100ට 100න් ගුණ කරන්න. එතකොට මේක 100න් කපන්න පුළුවන්. මේකට මේක කපන්න පුළුවන්. ඊපස්සේ 200 10න් බෙදුවම 100ට 20යි. 5න් එකක් කියලා කියන්නේ 100ට 20යි. උත්තරේම. හරිද? පැහැදිලිද? ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ. එතකොට අපි කරන්නේ මුළු ප්‍රමාණය හරයට අපි ඒ අදාළ කියන කොටස ලබේටත් දාලා ඒක භාගයක් විදියට ලියලා ඒක ප්‍රතිශතයක් ලෙස ලියනවා. හරි. අපි ගැටලුවක් ලියාගමු ඊට පස්සේ අපි අභ්‍යාසයට එමු. සර්. ඔව් අහන්න. සාදු කොට ආයි මුලින්ම කියලා දෙන්න. හරි මම මුලින්ම ගානක් කියලා දෙන්නම්. හරි හිතන්නකො මෙහෙම එකක්. අපි ගමු අඹ තොගයක්. මම අඹ ගෙඩි ගේනවා. අඹ ගෙඩි අපි හිතමු අඹ ගෙඩි ගේනවා කියලා. අඹ 200 අඹ ගෙඩි 200ක් ගේනවා. මම මේ අඹ ගෙඩි 200 ගෙනල්ලා ගේනවා. ගෙනල්ලා බලනකොට තැලිලා හරි නරක් වෙලා හරි මිකුණන්න බැරි තත්ත්වෙල අපිට නරක් වෙලා කියලා. මෙන්න මේ ගෙනාපු අඹ ගෙඩි වලින් 35ක් නරක් වෙලා. මගේ පළවෙනි ප්‍රශ්නේ මම ගෙනාපු අඹ ප්‍රමාණයෙන් කවර භාගයක් නරක් වෙලාද? නැත්නම් නරක් වෙච්ච අඹ ප්‍රමාණය 35ක්? ආ 200න් ඒක තේරෙනවනේ 200න් 35. ඔන්න ඕක ලිව්වා. මේ මම ලිව්වේ මොකද්ද? නරක් වෙච්ච අඹ මුළු අඹවලින් කවර භාගයක්ද කියන එක. ඊළඟට මගේ ප්‍රශ්නේ තමයි ඒක කවර ප්‍රතිශතයක්ද කියන එක. 200ට 35ක් නะ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ 200න් 35 මේක ප්‍රතිශත කරන්න ඕනේ. ඒතර අපි කරන ලේසිම ක්‍රමය තමයි 100න් ගුණ කර. ඒතර මේකේ මේ 100ට මේ කපලා 2යි. 100යි 200යි කපන්න පුළුවන්. 100ට 1යි 200ට 100ව 2යි. ඊට පස්සේ උඩ තියෙන්නේ 35 35 දෙකෙන් බෙදුවම 17.5යි නැත්තම් 17.5යි. මම තව එකක් කියන්නම්කෝ. පන්තියේ හිතමු අපේ මොකක් හරි පන්තියක අපි දුම් මිශ්‍ර පාසලක් කියලා. අපේ පන්තියේ ඉන්නව ළමයි 40ක්. ඒ ළමයි 40න් අපි හිතමු පන්තියේ ඉන්න මුළු ළමයි ඉන්නව 40ක්. ඒ පන්තියෙන්
අපි හිතමු පිරිමි ළමයි ඉන්නවා 25ක් කියලා. මගේ ප්‍රශ්නේ තමයි පන්තියේ පිරිමි ළමයි ප්‍රමාණය මුළු ළමයින්ගෙන් කවර භාගයක්ද? උත්තරේ 45. ඊට පස්සේ ප්‍රශ්නේ තමයි ඒ ළමයි මුළු ළමයින්ගෙන් ඉන්න පිරිමි ළමයිනේ. පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය මුළු පන්තියෙන් කවර ප්‍රමාණයක්ද ප්‍රතිශතයක්ද? එතකොට මොකද කරන්නේ? මේක වැඩි කරන්න කියෙන්ද? 100. 100. අතරම කියන්නේ 100ට 100න් කියලා. ප්‍රතිශත කරනකොට 100ට 100යි. උඩයි යටයි දෙකම 100න්. මේ පහල තියෙන 100 තමයි මේ මෙතන තියෙන්නේ. හරි. එතකොට මේක අපි සරල කරගන්න ඕනේ. අපි 20 දැන් බලමු මේක බෙදාගෙන පුළුවන් විදිහට මේ බිංදුවකට බිංදුවක් කවනවා. ඒ කියන්නේ 10න් බෙදුවා කියන්නේ. ඊට පස්සේ 4 2න් බෙදුවම 2යි 10 2න් බෙදුවම 5. ඊට පස්සේ 25 වා 5ක් 25 වා 5ක් 125යි පල්ලෙහෙන් 2යි 125 2න් බෙදන්න උත්තරයේ 62 හමාරක් 100. හරිද සුළු කරා බලන්න 62 හමාරයි නේද? ඔව් 62 හමාරක් 100. ඉතින් ඔන්න ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? හැම තිස්සෙම මුළු ප්‍රමාණය හරයට දාලා ඒ අපට අවශ්‍ය ප්‍රමාණය ලවයට දානවා. දාලා ප්‍රතිශත කරන්න 100ට 100න් වැඩි. දැන් හදිසියවත් මේ ගැටලුවේ ඔහොම දීලා අපෙන් ඇහුවොත් එහෙම පන්තියේ ඉන්න ගැහණු ළමයි ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කවර ප්‍රතිශතයක්ද කියලා දැම්ම මුළු ළමයි පල්ලෙහාට. අහන්නේ ගැහණු ළමයි. මේ පිරිමි ළමයි. එහෙනම් තව ඉන්නේ ගැහ 15ක් ඉතුරුයි ගැහණු ළමයි. 40න් 25ක් පිරිමි ළමයි නම් ඉතුරු 15 ගැහණු ළමයි. එහෙනම් මේක ප්‍රතිශතයක් කරන්න 100ට 100. ඔන්න. ඔව්. මට සර් 40 වෙන එක තමයි තේරෙන්නේ නැත්තේ සර්. 40 වෙන එක කියන්නේ මොකද්ද? 40න් 25 ඒක සර්. ඔව්. ඔය ගාන තේරෙන්නේ නැහැ සර්. මම ලියන්න දෙන්නම්. ආවින් මොකද්ද තේරෙන්නේ නැති දේ කියන්නේ කොතනද මොකක්ද තේරෙන්නේ කියන්නේ? සර් 400න් 25 වැඩි කරලා 100න් ඒක තමයි සර් තේරෙන්නේ නැත්තේ. මේක තේරෙනවද? මේ මොකද්ද? ඕක තේරෙනවා සර්. මේක තේරෙනවා, මේ ලියන එක තේරෙනවා. ඉතින් ආවින් ඊළඟට අර ඊළඟට මේ මම මේ කරේ අලුත් කොටසක් නෙමෙයි. බලන්න ගිය පාඩම පටන් ගත්ත තැන මේ යම් සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම කියලා මාතෘකාවක් ලියලා ඇති. එතකොට දීලා තියෙන ඕනම ප්‍රමාණයක් ප්‍රතිශතයක් කරන්න 100ට 100න් ගුණ කරන්න ඕනේ. භාගයක්, පූර්ණ සංඛ්‍යාවක්, දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න 100ට 100න් ගුණ කරන්න ඕනේ. එහෙම නැත්නම් ආවින් මේ ක්‍රමයට අකමැතිනම් කරන්න තියෙන දේ තමයි මොකද්ද මේ යට ඉලක්කම 100 කරගන්න ඕනේ. ඉතින් ලේසියට 40 100 කරගන්න බෑ. හරිද? එක්ක කරන්න ඕනේ කොහොම හරි. දැන් මේ මොකද්ද මේ කරන්නේ? 40න් මෙහෙම බලන්නකෝ. 40න් 15යි කියලානේ ආවේ මෙතන. අපි ඉස්සෙල්ලා ගමුකම සුළු වෙන ගාණක් ගන්නම්කො පොඩ්ඩක් ඉන්න. මම සුළු වෙන ගාණක් ගන්නම්. මම මෙහෙම ගන්නම් ගාණක්. පන්තියේ ඉන්නව ළමයි 50ක් අපි මෙහෙම ගමු සුළු වෙන ගණක් ගන්න. පන්තියේ ඉන්නව මුළු ළමයි 50ක්. හරි අපි ඊළඟ ගාණේ දැන් ලියමු. පන්තියේ ඉන්නව මුළු ළමයි 50ක්. ඕකෙන් අපි හිතමු පිරිමි ළමයි ඉන්නව කියලා 27ක්. හරි මට ආවින් කියන්න මේ පන්තියේ ඉන්න පිරිමි ළමයි මුළු ළමයින්ගෙන් කවර භාගයක්ද? 50න් 27ක්. 50න් 27ක්. එතකොට ආවින් මේක ප්‍රතිශත කරන්න ඕනේ. මේ භාගයේ ප්‍රතිශත කරන්න. මම මොකද වැඩි කරනවා? මොකද? වැඩි කරනවා? දෙකෙන් වැඩි කරනවා. දෙකෙන්. ඉතින් ආවින් කියන්නේ මේක දෙකෙන් වැඩි කරමු හරිය. මේක දෙකෙන් වැඩි කර. එතකොට මොකද්ද වෙන්නේ උත්තරේ? 100ට 54යි. 54. එතකොට උත්තරේ 100ට 54යි. ඕක තමයි ආවින් මෙන්න මේ කොටස ගැන තමයි මේ කියන්නේ. අපි ගිය සුමානෙත් කතා කරේ යම් කිසි භාගයක් ප්‍රතිශතයක් කරන්න තියෙන ලේසි ක්‍රමේ නැත්තම් දෙවෙනි ක්‍රමය තමයි මෙන්න මෙතන වැඩි කිරීම දාලා 100ට 100 දාන ඔච්චරයි. ඔය අපි හරේ හදන්නේ හරේ අපි 100 හදන්නේ නැහැ. 100ට 100න් වැඩි කරනවා. වැඩි කරද්දි මොකද වෙන්නේ ඔන්න සුළු කරන විදිය. මම මේ කැපෙන නිසා මේ 50ට 50ව 1යි 100ට 50ව 2යි. 27 2කින් වැඩි කරාම 27ව 2ක් 54යි. එතකොට මේකෙදි කියන්න තියෙන දේ තමයි හා උත්තරේ දාලා දිනවා. මේකෙදි කියන්න ඕන දේ තමයි මේක මේ ක්‍රම දෙකෙන් එකක් තෝරගන්න. මේ ප්‍රතිශත කරන්න. හැබැයි තෝරගන්න කියන්නේ සමහර ඒවා. දැන් අර මම 40 වගේ එකක් දැම්මොත් 40 කියන එක උඩයි යටයි පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරලා 100 හදාගන්න බෑ. හැබැයි මේකේ පුළුවන්. එතකොට බලන්න මම ඒ ඉස්සල දාපු එක ඕනනම් ලියන්නම්.
මං ඉස්සලා දාපු එකේ කිව්වේ පන්තියේ ළමයි 40ක් ඉන්නවා. ඒකේ ගැහැණු ළමයි දෙන්නේ තිය තමයි තේරෙන්නේ නැත්තේ. හරි මොකක් තේරෙන්නේ නැත්තේ? මොකද? බෙදෙන්නේ නැති ඔස. බෙදෙන්නේ ඔය මම මේ කියන්නේ. බෙදෙන්නේ නැති එකක් ආවම ඒකට තියෙන එකම විකල්පේ 100 හදා ගන්න බැරි ඒවට කරන්න තියෙන එකම දේ. මේ 100 හදා ගන්න බෑ කියන්නේ උත්තරේ භාග දශම එනවා කියන එක. හරිද? 100 හදා ගන්න බෑ කියන්නේ ඒකයි. එහෙනම් ඒ වගේ වෙලාවට කරන්න තියෙන දේ තමයි මේක. වෙන දෙයක් නැහැ. හරිද? කරන්න තියෙන්නේ ඒක ලිව්වා වැඩි කිරීම 100 කියලා දැම්මා. දාලා මේක පොඩ්ඩක් සුළු කරමු. හරි මේක ටිකක් සුළු කරමු. අපිට පේනවනේ මේ දෙකම 20ෙන් කැපෙනවා කියලා. අපි කපමු 20ෙන්. 20ට 40ට 20 ඒවා 2යි. 100ට 20 ඒවා 5යි. තන්දරගම් හරි. තව උතරින් එහාට සුළු වෙන්නේ නැහැ. ඉතින් මේකේ සුළු වෙන්නේත් නැහැ. හැබැයි 15 වරක් පහ අපි පුළුවන් තරම් සුළු කරන්නේ. දැන් මේකයි මේකයි වැඩි කරා. 15 ඒවා 5ක් 75යි යට 2යි. 100ට. ඊට පස්සේ 75 බෙදන්න තියෙන්නේ දෙකෙන්. 75 දෙකෙන් බෙදුවාම 37.5යි නැත්නම් 37 මාරයි. ඔන්න ඕක. ඉතින් මතක තියාගන්න ඕක තමයි ක්‍රමය. මතක තියාගන්න වෙනවා. හරි. ඔන්න එහෙනම් අපි ගැටලුවක් ලියමු. අපි ලියමු අපි වෙන ගම්හිම ලියන්න 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 පෙට්ටියක එහෙම ලියන්නකො පෙට්ටියක පෑන් 25ක් ඇති අතර පෙට්ටියක පෑන් 25ක් ඇති අතර ඉන් පෑන් 12ක් රතු පාට පෑන් වේ. ඉන් පෑන් 12ක් රතු පාට පෑන් වේ නැත්නම් රතු පාට පෑන් 12ක් ඇත. හරිද? ඉන් පෑන් 12ක් රතු පාට පෑන් වේ. ඉන් 12ක් රතු පාට පෑන්. හරිද? මගේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ තමයි රතු පාට පෑන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. රතු පාට පෑන් ප්‍රමාණය රතු පාට පෑන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස රතු පාට පෑන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරිද? මේක ලියාගමු. පෙට්ටියක පෑන් 25ක් ඇති අතර ඉන් පෑන් 12ක් රතු පාට පෑන් වේ. රතු පාට පෑන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පළවෙනි එක තමයි භාගයක් ලෙස ලියන්න. ඊළඟට ඒ ලියාගත්ත භාගය ප්‍රතිශත කරන්න. හරය සහ ලවය එකම සංඛ්‍යාවෙන් ගුණ කිරීම හෝ කැමතිනම් 100ට 100න් ගුණ කරන්න. උඩයි යටයි 100න් ගුණ කරන එක තමයි 100ට 100යි කියලා කියන්නේ. උත්තරෙත් දාලා තියෙනවා. 100ට කීයද? හරි ලස්සින්දු දාලා දින උත්තර හරි. හරි හදමු හදමු හදමු. උතර වගන්තියක් ඕන නම් භාගයක් ලෙස ප්‍රතිශතයක් ලෙස කියලා භාගයක් ලෙස ලියනවා නම් කීයද? හැමෝම බලන්න කරා. භාගයක් විදිහට ගන්න. භාගයක් විදිහට ලිව්වොත් 25න් 12. මේ භාගයක් ලෙස. ඒ ලියාගත්ත භාගය ප්‍රතිශත කරන්න කිව්වා. මෙතනනේ මේ ගැටලුව තියෙන්නේ. මේ වෙලාවේ හරය 100 කරගන්න පුළුවන්. හරය 100 කරගන්න කැමති නම් උඩයි යටයි 4න් ගුණ කරන්න. එහෙම නැත්තම් පුරුදු වෙන්න ඕනේ ක්‍රමේ ටිකක් දැන් ලොකු පන්තිවල වැඩිපුරම අපි මේ වලට කරන්නේ. මොකද හරය 100 කරන්න හිත හිත ඉන්නේ නැහැ. හරයටයි ලවයටයි දෙකම 100ට 100ක් දාන්නේ 100න් 100 දාන්නේ ඒක හරයට ලවයට. හරි. එතකොට මේක යට ඉලක්කම 100 තියෙන්න ඕනේ. 100 තියෙන්න ඕනින් තමයි මේ උඩින් මෙහෙම දාලා තියෙන්නේ. නැත්තම් මේකත් යටට දැම්මොත් ඕකත් කපලා දාන්න හිතෙනවා. හරි. ඊට පස්සේ සුළු කරාම 25 වරක් 1යි 100ට 25 ඒව 4යි 12 වරක් 4 48. එහෙම නැත්නම් අර සාමාන්‍ය විදිහට 7 වසරේ කරා වගේ 25න් 12 තියෙන්නේ උඩයි යටයි දෙකම 4න් ගුණ කරනවා. ඉතල 100න් 48. එහෙනම් 100ට සර්. ඔව් සර්. පළවෙනි ප්‍රශ්නේ මේ භාගයක් ලෙස ලියන්න කියන එකද? ප්‍රතිශතයක් නෑ. ප්‍රශ්නයකම එකපාරට දැම්ම මම ප්‍රශ්නේ මුළු සම්බු අවසාන ප්‍රශ්නේ දැම්ම ප්‍රතිශතයක් ලෙස ලියන්න. එතකොට මේක අපි ලියන්න පුළුවන් භාගයක් ලෙස.
භාගයක් ලෙස කියලා මේක ලියන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිශතයක් ලෙස මේක ලියන්න. ඉතින් අපෙන් මේක මේ වෙලාවේ අහන්නේ අහන්න පුළුවන් භාගයක් ලෙස ඇහුවොත් ඒකවත් භාගයක් ලියාගෙන තමයි ඒක ප්‍රතිශතයක් ආකාරයට ලියන්න ඕන. හරි දැන් මම ගැටලු කීපයක් කතා කරා. අපි ඉක්මනින්ම 18යි 4 අභ්‍යාසයේ ගොඩක් නැහැ ටිකයි තියෙන්නේ. අපි ඒකෙන් කීපයක් කරන්න බලමු. අපි මුලින්ම ගමු 18යි 4 අභ්‍යාසයේ පළවෙනි ගාන ගමු. හැබැයි ඒක මම ගන්න හේතුව ඒකේ ගානේ ඒකක සමාන නැහැ. ඒකෝට තේරුම් ගන්න ඕනේ මම අර කලින් කිව්වේ ගාන ටැංකියේ මේ ලීටරයක් කිරි දිනනවා. ඒකෙන් මිලිලීටර් 200ක් පාවිච්චි කර ගන්නවා. ඒතර එකක් ලීටර් එකක් මිලිලීටර්. අපි දන්නවා අනුපාතයක් ලියන්න ගියත් මොකක් ලියන්න වුණත් භාගයක් ලියන්න ගියත් උඩ ඉලක්කම එක ඒකකෙන් පල්ලෙහා ඉලක්කම එක ඒකකින් දාන්න. එහෙනම් යම් කිසි දීලා තිබුණොත් මේ වෙනස් ඒකකයක් සමාන ඒකකේ උදාහරණයක් විදියට මම කියනවා තව එකක් මම උදාහරණයක් විදියට තව ලියන්න එපා. මම කියනවා මේසය අපි හිතමු අපි ගමු මෙහෙම මේසයක පරිමිතිය නැත්නම් අපි ගමු මේ අපි ගමු නැහැ අපි ගමු මෙහෙම හරි අපි ගමු යම් කිසි ස්කන්ධයක් තියෙනවා. අපි හිතමු අපි පාර්සලයක් ගේනවා. ඒ ගෙනාපු පාර්සලයක් ගේනවා. පාර්සලේ කිලෝ දෙකක් බරයි. ඒ කිලෝ දෙකේ පාර්සලේ ඇතුලේ තේකොළ ග්‍රෑම් 500ක් තියෙනවා. ඉතින් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි තේකොළ ප්‍රමාණය මේ මුළු පාර්සලේ බරින් කවර ප්‍රතිශතයක්ද? එතකොට මේක දෙක කියලා මේක ග්‍රෑම් මේක කිලෝග්‍රෑම්. එතකොට ග්‍රෑම් කිලෝග්‍රෑම් කියලා එකක දෙකකින් තියන්න බෑ. ඒක නම් යටට අපි දාන්නේ 2000යි ග්‍රෑම්. උඩට දාන්නේ 500යි. එතකොට ඇත්තටම 2000න් 500යි එක සරල කරෝතින් 5යි සිවිසර 4යි 4න් 1ක්. ඒ කියන්නේ මුළු බරින් 4න් 1ක භාගයක් තේ. ප්‍රතිශත කරන්න කිව්වහම මොකක්ද කරන්නේ? ඒ ලියාගත් භාගය ප්‍රතිශතයක් කරන්න 100ට 100න් වැඩි කරන්න. 4න් 1 වැඩි කිරීම 100ට 100 4 වරක් 1යි 100ට 25යි 25 වරක් 1 100ට. ඔන්නෝමයි හදන්නේ. හරිද? ඉක්මනින් අපි යමු අභ්‍යාසයට. හරි අභ්‍යාසයේ ඉක්මනින් ඔන්න හැමෝම දැන් හදන්න පටන් ගන්න ඕනේ. අභ්‍යාසයේ පළවෙනි එකේ රෝම ඉලක්කම් 4ක් තියෙනවා, 5ක් තියෙනවා. ඒ 5 හදමු ඉක්මනට. හදලා උත්තර දාන්න. පටන් ගන්න. ඒතරයි පටන් ගන්නකොටම තියෙන්නේ ග්‍රෑම් 200ක් කිලෝ එකක්. මුලින් දීලා තියෙන අගේ දෙවණි අගේ. එතකොට මේ දෙවණි අගේ තමයි මුළු ප්‍රමාණය. හරි දෙවණි එක තමයි මුළු ප්‍රමාණය. හරි මේ මුළු ප්‍රමාණය තියෙන මේ ග්‍රෑම් 200 කිලෝ එකකින් කොච්චරද? ඔය දැන් කරපු එකම තමයි. මුළු ප්‍රමාණය දාන්නේ යටට. කිලෝ එක දාන්නේ යටට. අද මුක්මන්. හරි උත්තර දාම. එහෙනම් මොකද කරන්න ඕනේ? ග්‍රෑම් 200යි කිලෝ 1යි. කිලෝ එකක් කියලා කියන්නේ ග්‍රෑම් 1000ක්. එහෙනම් 1000කට 200ක් කියන්නේ කවර භාගයක්ද? ඊළඟට ඒ භාගය ප්‍රතිශත කරන්න. ඒ භාගය ප්‍රතිශත කරන්න. උත්තරේ දාන්න. මුලින් දී ඇති අගේ දෙවැනි අගේ ප්‍රතිශතයක් ලෙස කිලෝ එකට 200යි.
මෙතන මේ ඔතනම සරල කරන්න ඕන කියන එකක් නෑ කැමති නම් මෙතන සරල කරන්න අපේ අවසාන උත්තරේ ඒක නෙමෙයි හරි අපි උත්තර දාන් යනවා එතකොට අපිට පුළුවන් මේකේ ඕන නම් මේක සරල කරලා 10න් 5න් 1යි කියලා ගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ 200 මේ කෙලින්ම මේක 100ට 100න් වැඩි කරන්න පුළුවන් එතකොට සුළු කරද්දි කරන්න ඕන දේවල් තමයි මේ බිංදු දෙකකට දෙකක් කැපුවා. ඒ කියන්නේ 100යි 1000යි කැපුවම 100ට 101යි 1000ට 110යි. ඊට පස්සේ මේ බිංදුවට මේ බිංදුව 210න් බෙදුවම උත්තරේ 20යි. උත්තරේ 20ක් 100ට. එහෙම නැත්නම් ලේසි ක්‍රමයක් තියෙනවා. ওই ක්‍රමයට යන්න මේ වෙල මේ ගාන හැම මේ ගානට හැම එකටම හරියන්නේ නැහැ. යටට 100ක් නේ ඉතුරු කරගන්න ඕනේ. එක බිංදුවක් කපලා දාන්න. එක බිඳුවත් කැපුවාම එන්න ඔව් සර් පළවෙනි ගාන සරල කරන්න ඕනේ නැද්ද ගාන මොකද පළවෙනි ගාන මොකද සර නෑ සරල කරන්නම අවශ්‍ය නෑ හේතුව සරල කරන්නම අවශ්‍ය නැත්තේ අපේ මේ ගානේ අහන්නේ නෑනේ භාගයක් ලෙස ලියන්න කියලා භාගයක් ලෙස ලියන්න කිව්වොත් අපි අනිවාර්යෙන් සරල කරලා තියන්න ඕනේ මෙතන අහලා නැති නිසා දැන් මෙතන සරල කරලා හැදුවා කියන්නේ ගැටලුවක් නෑ සරල කරලා හදමු බලන්න මම ඒකත් කරන්න දැන් මේ මම එක එක විදිහට හැදුවා සරල කරලා හැදුවොත් ඒ ගානම සරල කරලා හැදුවොත් 200න් 1000යි කියලා කියන්නේ උඩයි යටයි 200න් බෙදුවොත් 200ට 201යි 1000ට 205යි. ඒතර පහෙන් එක ප්‍රතිශතයක් කරන්න කිව්වම උඩයි යටයි එක්ක 20න් වැඩි කරන්න එහෙම නැත්නම් අපේ කෙටි ක්‍රමය තමයි 100ට 100. එහෙනම් 100 පහෙන් බෙදුවම 100ට පහේව 20යි. 100 පහෙන් 20. නිසා සරල කරලා ගත්තත් ඒ භාගය එහෙම් පිටින්ම ගත්තත් කමක් නැහැ මේක හැටි. හරි. එන්න පළවෙනි එක මම ක්‍රම තුනට හදුවා එකකට හදන්න. හරි. ඉක්මනින් යන්න දෙවෙනි එකට. ඒතොර සෙන්ටිමීටර් 25යි එහා පැත්තේ මීටර් 1යි මීටර් 1 සෙන්ටිමීටර් වලින් ලියා ගන්න. උත්තර දාගෙන යනවා හොඳයි. සඳනුත් දාලා තියෙනවා. සිනුත් දාලා තියෙනවා. හරි සඳනුත් සිනුත් හරි දාගන්න කෙලින්ම හදන විදිහනේ කරන්න ඕන. ඔව් හදර මේ හදර විදිය පෙන්වන්න ඕන. ලස්සන තුනක් කියලා දෙනවා. හරි. සඳනුත් පහකට උත්තරේ වල තියෙනවා. හරි. හොඳයි. මෙතත් හදමු. හරි අපි හදමුනේ. ආවිනුත් දාලා තියෙනවා තුනක්. හරි. ඔන්න මාත් දැන් හදන්න ගන්නවා දෙවෙනි ගාන. හදාගෙන යන්න.
අද අපේ කට්ටිය ගොඩක් අඩුයි දැන් තමයි කරන්ට් එක මේ පැත්තට ආවේ යනවා එනවා හරි හරි අද බලමු ඉක්මනින් හදමු දෙවෙනි එක සර් ලේසි නිසා කෙලි මුත්‍රේ දැම්මට කමක් නැද්ද සර් ඔය වගේ වගේ ලේසි නිසා කියන්නේ ඒ සමහර එකපාරට ප්‍රතිශතයෙම දාන්න පුළුවන් එකපාර මෙහෙමයි විභාගෙට පොඩි දෙවනි ගානනේ සර් ඔව් දෙවනි ගාන නම් පුළුවන් වෙනර ක්‍රමයක් එක්ක යනවා නම් ආවින් හොඳයි මොකද ලකුණක් එහෙම අඩු වුණොත් අපරාදේ තාම 8 නිසා පොඩි අපි එක පියවරක් තව දීලාම දාමු එතකොට මේ 25 කියන්නේ සෙන්ටිමීටර්නේ මීටර් එකක් කියන්නේ 100යි එහෙනම් ඉතින් මේ වගේ වෙලාවක නම් මේ එකපාරටම 25 දැම්මට කමක් නැහැ ඉතින් මෙන්න මෙහෙම එකපාරට මේක නොලිය දාන්න නැතුව එකපාරට පොඩ්ඩක් එක ලියලා දාපුවා දෙක තුන්වෙනි එක කිලෝමීටර් එකක් කියන්නේ අපි දන්නවා මීටර් 1000යි 750යි දැන් මේක ඉතින් අපිට හදන ක්‍රම දෙකයිනේ මම කිව්වා එකක් සරල කරලා ඕනනම් 4න් 3 ගන්න එහෙම නැත්නම් ඔන්න ඔය තියෙන එක ඔහොම තියාගෙන ඔන්න ඔක 100න් වැඩි කරලා දාන්න මේකෙන් එතකොට මේක වැඩි කරද්දි මේක 100ට 100න් අ බින්දු දෙකක් කපලා දාන්න මේක එක බිංදුවකට මේකේ බිංදුවක් කපන්න උත්තරේ 75. නැත්තම් උඩයි යටයි බිංදුවක් කපලා 75. කියන්නේ දැන් එහෙම නැත්තම් ඉතින් හදන සුරු කිරීම ඉතින් එක එකේව තියෙනවා 750යට 1000 තියෙනකොට තව එක්කෙනට ඕන මේ බිංදුව කපලා 100න් 75යි 100න් 75යි කියන්නේ 75. ඉතින් ප්‍රශ්නයක් නැහැ එහෙම හරි. අවස්ථාව අනුව හොඳ විදිහට හදන්න. ඊට පස්සේ 4 4 තමයි හැදුවේ. අතර හදාගත්තේ මිලිලීටර් 300 ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000 ඉතින් මේකෙත් ඕන නම් මේ බිඳුවට බිඳුව කපලා 100ට 30යි එහෙම නැත්නම් 1000 උඩ 300 වැඩි කිරීම 100ට 100 මේ දෙකට මේ දෙකක් මේකට මේකක් උත්තරේ 100ට 30 හරි කරන්ට් එක ගොඩ හරි කරන්න දෙයක් නැහැ මේ දවස්වල ප්‍රශ්න ගොඩයි කරන්ට් යනවා එනවා හරි ඔන්න ඒ වැඩේ ඔන්න හතර හරි ඔන්න මම දැන් හදනවා ඒකේ අන්තිම එක මේ සුළු වෙන්නේ නැහැ කියලා හදන්නතු ඉන්න බෑනේ. ඔන්න එතකොට අපිට තියෙනවා මිනිත්තු 20යි පැයයි. මිනිත්තු 20 ලියමු. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. ඉතින් සරල කරොත් කරන්න එක අනිවාර්ය නැහැ මේ වෙලාවේ. හේතුව අපි මේකනේ මේ හොයන්නේ. සරල කරොත් 20ට 20 ඒවා එකයි 60ට 20 ඒවා 3යි. 3න් එකක්. ඒතර අපි මේ වගේ එකක් ප්‍රතිශත කරනකොට අපිට වෙන ක්‍රම හිතන්න ඕනේ. කෙලින්ම 100ට 100න් වැඩි කරන්න 100 වරක් 100යි 100 බෙදීම 3යි 100ට උත්තරයක මිශ්‍රයි කරන්න පුළුවන් විෂම නිසා 33යි 3න් 1 හරි ඔන්න ඒ වැඩේ ඉවරයි අපි ඊළඟ ටික ඔක්කොම කරන්න බෑ අපි ඊළඟට හදනවා අපි හදමු 1යි 3යි 5යි අපි දැන් එකනේ හදුවේ අපි 3 වෙනි ගානයි 5 වෙනි ගානයි විතරයි හදන්නේ අපි ඉතුරු ගණන් 2 4 6 හෝම්වර්ක් වලට ඉතුරු කරනවා හරි දැන් මේක ඉවර කට්ටිය ඉක්මනින් තනියෙන් තුන්වෙනි ගාන හදන්න ඕනේ දැන් ඔය ඡේදයක් දුන්නාට තියෙන්නේ මේ වගේම පොඩි කරුණාවක් තමයි ඒක කියවලා ඒක කරුණ තේරුම් ගන්න ඕන තුන්වෙනි ගාන ෂෙයා කරලා දෙනවා හද දැන් 8ක් ඉන්න 8 දෙනාම හදන්න උත්සාහ කරන්න
කාරි අනුත්‍රා දණිතත් බල මේ කියනවා රුපියල් 2000ක් ණයට ගත්ත පුද්ගලයෙකු අවුරුද්දකට පසුව රුපියල් 250ක් ගෙවනවලු එම පොලිය ණය මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න අපි 250ක පොලියක් ගෙවන්නේ 2000ට එහෙනම් අපි දැන් මේ දැන් කරා වගේම භාගයක් විදිහට ලියන්න කැමතිනම් භාගයේ මේ වෙලාවේ සරලම ආකාරයට ගණන්ලා හරි නොගෙන හරි ප්‍රතිශතයක් කරන්න හේතුව මේකේ භාගයක් කියලා ලියන්න කියලා නැති නිසා ඒ වෙලාවේ භාගය සුළු නොකර කියලා එතනට ලකුණු කපන්නේ නැහැ හරි කරමු හොඳයි උත්තර කරයක් ආවා එකනයි හොඳයි අන්න මෙතන දාලා තියෙනවා බලමු අනේ හරිතරේ Hari, tapi dalam balamu ter, mama tunggu ini gak ada pasti ini. AKT ya nama. රුපියල් 2000ට 250ක් පොලිය. දැන් මේ වෙලාවේ කැමතිනම් සරල කරන්න. එහෙම නැත්නම් මේක ප්‍රතිශතයක් ලෙස දක්වන්න කිව්වම 100ට 100ෙන් ගුණ කර. ඕන උඩයි යටයි 25ෙන් කපලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බිංදු දෙකකට යටින් බිංදු දෙකක්. කියන්නේ 100ෙන් කපනවා. 100ට 100ව 1යි 2000ට 100ව 20යි. ඊට පස්සේ මේ 250යි මේ බිංදුවට බිංදුව කපන්න පුළුවන් 10ෙන් කැපුවා. 25 දෙකෙන් බෙදුවම 12.5යි. මොන ක්‍රමයකට හැදුවත් 100ට 12.5යි. ඒක ගන්න පොඩ්ඩක් ආයි කියලා දෙන්න. තේරුන්නේ නැත්තේ සුළු කරන එකද? නැත්තම් භාගයක් ලියන්න තේරෙනද කියන්නකෝ? සුළු කරන එකද? හරියා සුළු කරන එක 2000යි 250යි එතකොට මේක සුළු කරද්දී වැඩි කරන්න ඕනේ 100න් එතකොට මතක තියාගන්න ඕනේ හරි අපි මෙහෙම වැඩි කරමු වැඩි අමාරු නම් මේ 250 100න් වැඩි කරමු ඔක්කොම ගන්න 250 100න් වැඩි කරාම ඉන්නේ මයික විදියක් කියලා දෙන්නම් පිටිපස්සට තව බිංදු 25000 මේ බිංදුව 1යි මෙතන 2යි ඔක්කොම 3යි ඒක බෙදනවා 2000 එතකොට මේකේ බිංදු 3කට මේකේ බිංදු 3ක් කපා. හරිද බිංදු 3කට බිංදු 3ක් කැපුවා. මේ කරේ මොකද 250 එක විදියක් තමයි 100ෙන් වැඩි කරාම උඩ එනවා 25000. ඒ 25000 බෙදන්න ඕනේ 2000යි. මේ 2000යි බිංදු 3කට මේ බිංදු 3ක් කැපුවා. 25 දෙකෙන් බෙදුවම 25 දෙකෙන් බෙදුවම 12.5යි. 12.5යි 100. එහෙම නැත්තම් අර ඉස්සෙල්ල මම සුළු කරපු විදිහත් කියන්නම් මෙහෙම 2000 ලිව්වා 250 දැම්ම වැඩි කරා 100 එතකොට මේ සුළු කරනකොට ඇත්තටම දැන් මෙතන කරේ මේ උඩ ඉලක්කම සුළු කරලා පස්සේ මෙතන 2000න් බෙදපු එක එහෙම නැතුව අපිට මේ කොටස් විදිහට සුළු කරන්න පුළුවන් මේකේ මම මේ ඉස්සෙල්ල සුළු කරේ
මේක මේ 100 මේ 2000 කැහුවා. ඒ කියන්නේ 100ට 100 ඒවා එකයි. 100ට 100 ඒවා එකයි. 2000ට 100 ඒවා තියෙනවා 20ක්. 100ව 10ක් 1000යි 2000 120ක් 2000යි. ඊට පස්සේ ඉතුරු වෙනවා මේ 250. 250 20ෙන් බෙදද්දි උඩයි යටයි මම දෙකම 10ෙන් කැපුවොත් 20ට 10 ඒවා 2යි. 250ට 10 ඒවා 25. 25 බෙදීම 2 කියන්නේ ඒ 12.5. මේක සුළු කරන්නයි තියෙන්නේ. හරිනේ. ඒක මගෙන් 12යි 8න් 4ක් එන්න බැරිද? හරි. ඔය උත්තර මට හරි. මේ අහන්නකෝ. පුළුවන්. හැබැයි 12න් 8යි දැන් මේ අහනවා 12න් උග උඩයි 8යි කපාගෙන ඇවිල්ලා 12න් 8න් 4 තියන්න බැයිද? 12න් 8න් 4 අවසාන බිරිඳුරක් විදිහට තියන්න බෑ හේතුව මේක සරල කරන්න පුළුවන්. කමන්නේ. මේක ලකුණු හම්බෙයි. හැබැයි 4යි 8යි කපන්න. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි 12යි 2කින් 1යි කියලා තියන්න 12.5යි කිව්වොත් 12යි 2කින් 1යි කිව්වොත් 2ම හරි. එතකොට මෙතන උනේ මොකක්ද මේ මෙතන තව සරල කරන්න පුළුවන්කම තියෙනවා නම් සරල කරන්න. හරි. ඒ කියන්නේ මෙතන තව සුළු කරන්න පුළුවන්කම තියෙද්දි මිශ්‍ර සංඛ්‍යා කරලා තියෙන එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඕක උත්තරේ ඇවිල්ලා ඇත්තේ 100 බෙදීම 8 කියලා එන්නේ නැති. 100 බෙදීම 8 කියලා ඇවිල්ලා ඇති ඕක මම හිතන්නේ. එතකොට ඕක කෙලින්ම කරා 12යි 8යි ඉතුරු 4යි කියලා දැම්මා. හැබැයි මේ වෙලාවේ මතක් වුණා නම් මේ වෙලාවේ මතක් වුණා නම් මේකේ උඩයි යටයි දෙකම 4ෙන් කැපෙනවා 2යි 100 4ෙන් කැපුවම 25යි 25 දෙකෙන් බෙදුවම 12ම හරයි කියලා ගන්න. හරි. අපි යමු ඉක්මනින්ම අපි තව ටිකක් කරමු. දැන් නම් කට්ටිය අඩුයි. තව ටිකක් කරන කරමු. පස්වෙනි ගැටලුව මම ඒ අභ්‍යාසයෙන් පස්වෙනි ගැටලුව ගන්න අන්තිමට හරි 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 ඉතින් ඒව සුළු කරද්දී ඔය හදා ගන්න ඕනේ එතනට ආවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි ඉතින් එහෙම පුළුවන් ඕක ටිකක් කල්ලාදී සුළු කරලා පුරුදු වෙන්න ඕනේ හරි එතකොට හරි යනවා එතකොට මේ පස්වෙනි එකේ අහන ප්‍රශ්නේ හරි එතකොට හරි උත්තරේකුත් දාලා දෙන්න හොඳයි මේ මොකද්ද කියන ප්‍රශ්නේ බලන්න ලකුණු 90ක් ලකුණු 40ක් ලබා දෙන ඇගීමක් සඳහා එතකොට ලකුණු 40ක් තමයි දෙන්නේ. ඒකෙන් අපි අරන් තියෙන්නේ ලකුණු 36. එතකොට අපිට පුළුවන් අපි ලබාගත්ත ලකුණු 40න් 36. ඉතින් අපි දන්නවා දැන් අර විභාගෙටවත් හැමතිස්සෙම පේපර් එකේ ලකුණු 100ක් 100කින් දෙන්න ඕනේ නැහැ. ඕක පේපර් එක දැන් අපි දැන් මොකක් හරි අපි දැන් පේපර් හිතන්නකෝ. අපි දැන් කෙටි ප්‍රශ්න 40ක් තියෙන ගොඩක් වෙලාවට ප්‍රශ්න කෙටි ප්‍රශ්න 40ක් තියෙන පේපර්ස් තියෙනවා. ඔයාලා ඉස්සරහ දිවි හම්බෙයි. එතකොට අපි සමහරලාට 40න් 36යි. එතකොට අපිට 100 කීයක්ද? මේක 100ද? 40න් 36 නම් 100කට ගත්තොත් කොච්චරද? 80කට 72 ඒ වගේ. එතකොට අපිට පුළුවන් මේ වෙලාවේ උඩයි යටයි ඕනනම් කපලා සරල කරන්න. ඕනනම් උඩයි යටයි කපන්න පුළුවන් හතර වරක් චක්‍රයෙන් උනත් පුළුවන්. හරි. එහෙම නැත්නම් ඕක කෙලින්ම අපි ප්‍රතිචද කරන්න කරන දේ තමයි ඔන්නෝම 100 100න් වැඩි කරන්නේ. මේ මෙන්න මේක 10ට 10 ඒවා 10යි 40ට 10 ඒවා 4යි 36 4ෙන් බෙදුවම 9යි මේ 4ට 1යි 36ට 9යි මන්ත සුළු කරන විදි පෙන්වන්නම් 9 වරක් 10 90 එහෙම නැත්නම් කට්ටිය නිකන් ඔහොම සුළු කරද්දි අමාරුයි වගේ හිතනවා නම් 36 100ෙන් වැඩි කරාම එන්නේ 3600 ඒ 100යි දි උඩට විතරයි යටට 4යි එතකොට මේකේ මේ බිංදුවට බිංදුවයි 364ෙන් බෙදුවාම 90 ඔය ඕන විදිහ හරි සර් ඔව්
සාමාන්‍යයෙන් සර් ඔය වගේ වගේ මේ දෙකම ආරේ නේද සර්ලා පේපර් බලනකොට දෙන්නේ. ඔව් ඉතින් ආවින්න. එතකොට මේ දෙකම ආර කියන්නේ අපි ලේසියෙන් හදාගෙන 36 දෙකම ආරෙන් ඔව්. එතකොට මේ මෙහෙම ගන්න පුළුවන්. හරි දෙකම ආර තමයි. එතකොට දෙකම ආර හදාගෙන යනකොට වඩා ලේසි. දැන් හිතන්නකෝ එක ළමෙන් 13යි ගත්තා කියලා ඊට පස්සේ 13 දෙකම ආරෙන් ගන්නවට වඩා කැලේකේ 36 බෙදීම 40 ගැහුව ප්‍රතිශතයක් ගාව ගමන් උත්තරේ ගන්න පුළුවන් ඉතින්. භාගයක් විදිහට කැමති දෙයකට යන්න පුළුවන්. හරි හරි. එහෙනම් ඔන්න ඒක. අපි තව චුට්ටක් කරමු. අද ටික කලින් ඉවරයක් හරි කරන්න බැලුවේ හේතුව මේ අපි ගොඩක් කට්ටිය නැහැ. ටික ටික අඩුවෙලා. එතකොට මේ දැන් කරපු එක වගේම ටිකක් දැන් අපි කරේ මොකද්ද යම් කිසි දැන් අපි කරේ මොකද්ද යම් ප්‍රමාණයක් දීලා ඒ කියන්නේ යම් කිසි ප්‍රමාණයකින් කොටසක් කියන්නේ කවර ප්‍රතිශතයක්ද හරිද යම් දැන් මෙතනක් තියෙනවා ලකුණු 40න් 36ක් 40න් 36ක් කියන්නේ 100ට කොච්චරක්ද කියලා ඕකේ අනිත් පැත්ත ගැටලුවයි හොයන්න යන්නේ මම කියනවා මෙන්න මෙහෙම එකක් මේ ගැටලුවම අනිත් පැත්තට ගත්තොත් මම කියනවා මම ලකුණු 40ක් දෙන ප්‍රශ්න පත්‍රයක් දුන්නා ඒකෙන් ළමයෙක් 90ක් ලකුණු ගත්තා මේ ගැටලුවම මම ඕන පොඩ්ඩක් වෙන ඒක පොඩ්ඩක් වෙනස් විදිහට කියනවා ලකුණු මේ කීයක් හරි ගියාද කියන්නේ ලකුණු 40ක් දුන්නා ලකුණු 40කින් යම් ප්‍රමාණයක් නිවැරදිව ළමෙක් පිළිතුරු දුන්නා. එයා දීපු නිවැරදි පිළිතුරු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්කොත් 90ක්. මට හොයාගන්න ඕනේ ඇත්තටම ඒ ළමයා 40න් ප්‍රශ්න කීයකට උත්තර දුන්නද කි මේකේ 36 තියෙනවා. ඒක හදන්නේ මෙන්න මෙහෙමයි. මුළු ප්‍රමාණය තියෙනවනේ ඒක ලියනවා. මේ 90ක් කියලා කියන්නේ 100න් 90යි පොඩ්ඩක් බලා ගන්න කරන විදිය. මොන නැවත කියනවා දැන් මේ 36 හොයා ගන්නයි යන්නේ. ඒ මුළු ප්‍රමාණය 40 ලියලා 90ක් හරි නිවැරදි ලකුණු 90ක්. කියන්නේ 90ක් තමයි නිවැරදි උත්තර වලට හම්බ වෙලා. ඒක අපි කරන්නේ මුළු ප්‍රමාණය ලියලා 100න් 90න් මෙන්න මේ විදියට වැඩි කරනවා. 40 ලියලා වැඩි කරනවා. ඔන්න බලන්න උත්තරේ ගන්න හැටි. ඔන්න මම කොහොමද සුරු කරන විදි? ඔන්න සුරු කරනවා මම. හරි මොකක් සුරු කරන විදි? මේකේ ලේසි මෙන්න මෙහෙම සුරු කරන්න. මේකේ උඩ බිඳුවකට මේ බිඳුවක් කපනවා. ඇත්තට මේ බිඳුවක් කපනවා කියලා ලේසි ක්‍රම කියන්නේ. ඒ කරන්නේ මේක 10න් බෙදෙනවා. 90 10න් බෙදුවම 9යි. 100 10න් බෙදුවම 10යි. ඊට වඩා ලේසි බිඳුව බිඳුව කැපුවම ඒක. ඊට පස්සේ මම කරනවා මේ පැත්තේ ඔන්න බලන්න. මේ බිඳුවට මේ බිඳුවත් කැපුවා. ඒ කරේ මොකද්ද? මේ 10 10න් බෙදුවම 1යි, මේ 40 10න් බෙදුවම 4යි. මේ බිඳු කැපුවාම ඉතුරු වෙන ලක්ක ගන්න පුළුවන්. බලන්න මේ 9යි 4යි තමයි ඉතුරු වෙලා තියෙන්නේ. 9 වරක් 4 36යි. කවුරු හරි අකමැති නම් ওই විදිහට බිඳු කපන්න කරන්න පුළුවන්. මේ උඩ තියෙන ඉලක්කන් දෙක වැඩි කරා 40යි 90යි. 40යි 90යි වැඩි කරාම 9 වරක් 4 36යි බිංදු වරක් බිංදු දෙකක් දැම්මෙ 3600යි 90 40න් වැඩි කරාම 3600යි යටට 100යි මේකෙන් බිංදු දෙකකට මේකෙන් බිංදු දෙකක් කැපුවම 36යි හරිද ඔන්න ඕකයි ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන්නම එම ප්‍රමාණය සෙවීම යම් ප්‍රමාණයක් ඒ කියන්නේ මේ 40කින් 90ක් කියන්නේ කොච්චරක් හරිද කියන එක ඒ වගේ හරිද අපි තව මම මෙහෙම එකක් කියන්න මම ඕගොල්ලන්ට කියනවා තවත් මෙහෙම ප්‍රශ්නයක් අපේ අපි තු මෙහෙම අපි මොකක් හරි එක්තරා ශ්‍රේණියක ශ්‍රේණි අපි සෙක්ෂන් එකක් හරි මොකක් හරි අංශයක ළමයි 320ක් ඉන්නවා හරිද ළමයි 320ක් ඉන්නවා ඕකෙන් 160ක් ඕකෙන් 160ක්
අපි තු මිශ්‍ර පාසලක් කියලා පිරිමි ළමයි 160ක් පිරිමි ළමයි එතකොට මට ඇත්තටම දැනගන්න ඕනේ මේ 320 ඇතුලේ පිරිමි ළමයි කොච්චරක් ඉන්නවද කියලා හරිද ඔක්කොම ළමයි තමයි 320 ඔය 320න් පිරිමි ළමයි කීයක් ඉන්නවද කියලා දැනගන්න ඕනේ එතකොට මට කරන්න පුළුවන් දේ තමයි 320 ලියනවා මේ පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය මෙතනින් ලියනවා වැඩි කරනවා 100න් 60න් 160 මේ 160 කියන එකෙන් වැඩි කරනවා එතකොට මොකද කරන්නේ මුළු ප්‍රමාණය ප්‍රතිශතය භාගයක් විදියට ලියලා වැඩි කරනවා එතකොට බලන්න මම මේ බිංදු කපලා සුළු කරන්න ලෑස්ති වෙන්නේ මේ බිංදුවකට මේ බිංදුවක් කපලා දානවා මේ බිංදුවට මේ බිංදුව කොහොම හරි උඩ බිංදුව වලට යට බිංදුව 32ව 6ක් තමයි ඉතුරු වෙන්නේ. එහෙම සුළු කරන්න අකමැති අයට 32 320 60න් ගුණ කළා එන උත්තරේ 100න් බෙදුවත් හරි. කොහොම හරි බලන්න කී දෙන්නේ කියලා 6 වරක් 2 12න් 2 එකක් ඉතුරුයි 6 වරක් 3 18යි 1යි 19. ළමයි 192ක් ඉන්නවා. දාලා තියෙනවා සඳහන් උත්තර හොඳයි. හරි 192ක් ඉන්නවා. පැහැදිලිද? එතකොට මේක මහා ලොකු දෙයක් නෙමෙයි. හරිද? යම් කිසි මුළු ප්‍රමාණයක් දීලා ඒකෙන් යම් ප්‍රතිශතයක් දෙනවා. අපෙන් අහනවා මේ ප්‍රතිශතයට කොච්චරක් අරගෙන ගොඩෙන් අහු වුණාද කියලා. හරිද? අපි ඒක ගැටලුවක් දෙකක් කරමු ඉක්මනින්. මෙන්න මේක ලියන්න. මෙන්න මේක මාතෘකාව විදියට දාන්න. ටග් ගාලා මාතෘකාව දාගන්න. මෙන්න මේක. යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන් විට එම ප්‍රමාණය සෙවීමේ කියන්නේ ඔය දැන් අපි කරපු එකේ විරුද්ධ පැත්ත. හරියට අපි ඊට කලින් දවසේ ප්‍රතිශතය දුන්නම අනුපාතය ලිව්වා. ඊතරම් අපි පහල කරා අනුපාතය දුන්නම ප්‍රතිශතය වෙනවා. මේ දෙපැත්තට යන්න. හරි. ඉක්මනින් මාතෘකාව ලියන්න. මේ මාතෘකාව ලියලා අපි උදාහරණයක් ලියමු. මාතෘකාව විතරයි. මාතෘකාව ලියලා මම උදාහරණයක් දාන්නම්. අපි ඉක්මනට බලමු කීපයක් හදාගන්න. උදාහරණයක් අඹ ගැටලුවක් ගමු අඹ ගෙඩි 500කින් සීයට 40ක් ඉදුණු අඹවන අතර ඉතින් ඉදුණු අඹ වේ අඹ ගෙඩි 500කින් 140ක් ඉදුණු අඹ වන අතර ඉදුණු අඹ වන අතර ඉදුණු අඹ වේ කියලා දාමු නේද හරි පගන්ති හරි ඉදුණු අඹ ගෙඩි ගණන සොයන්න ගැලපෙන දත් දාගන්න ඉදුණු අඹ ගෙඩි ගණන ඉදුණු අඹ ගෙඩි නම් හරි ඉදුණු අඹ ගෙඩි ගණන වේ අඹ ඉදුණු අඹ ගෙඩි ගණන සොයන්න ඉදුණු අඹ ගෙඩි ගණන ඉදුණු අඹ ගෙඩි ගණන සොයන්න ඉදුණු අඹ ගෙඩි ගණන සොයන්න ඉදුණු අඹ ගෙඩි ගණන සොයන්න ඉතින් කරන්න තියෙන්නේ මේ වගන්තිනල් ලිව්වේ නැතත් කමක් නැහැ. දැන් මෙහෙමත් තිනවා. හදිසියවත් හිතන්නකෝ අමු අඹ ගෙඩි ඇහුවා කියලා. එතකොට අපිට අමු අඹ ගෙඩි දැන් මේකේ අපි මේක ඉස්සෙල් ඉවරක් කරන් ඉමුකෝ මම මේ ප්‍රශ්නේ අහන්න. තවින් මේ තවදා අමතර ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අඹ ගෙඩි 500කින් 140ක් ඉදුණු අඹ වේ. ඉදුණු අඹ ගෙඩි ගණන සොයන්න. එතකොට කරමු කටි කරලා තියෙනවා. ඒක්වල් හොඳයි. ඒ ලියන්න. ලියලා මොකද කරන්න ඕනේ? 500 ලියනවා. මුළු ප්‍රමාණය ලියනවා. 140නේ. මෙන්න මෙහෙම දාලා ලියනවා 140. එතකොට දැන් මම කරන්නේ මේක සුළු කිරීමනේ. මේ උඩ බින්දු හොරි බින්දු දෙකකට මෙතනින් බින්දු දෙකක් ඇපුවත් කමන්නේ නැහැ. ඒ කියන්නේ 100යි 500යි 100ට 100ව 1යි 500ට 100ව 5යි. 40ව 5ක් 120යි. 40ව 5 120යි නෙමෙයි 200යිනේ. 40ව 5ක් වසරක් අතර 20යිනේ 200. එහෙනම් මේ අඹ තොගයෙන් ඉදුණු අඹ ප්‍රමාණය මේ ලිව්වේ ඉදුණු මේ 140 කියන්නේ මේ 100න් 40 කිලෝ 140 පාවිච්චි කර මුළු අඹ ගෙඩිවල. එතකොට ඉදුණු අඹ ගෙඩි 200යි. හදිසියවත් මේ ගැටලුවේ අපෙන් ඇහුවොත්
නොයිදුණු අඹ ගෙඩි ගණනයි කියන්නේ ඉදිරිය නැති අමු ඒවා නොයිදුණු ඒවා කොච්චරද ඇහුවොත් 500න් 200ක් අඩු කරලා 300 ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔක්කම අඹ තියෙන්නේ 500යි නම් අමු තියෙන්නේ 140ක් නම් ඉතුරු 160 100ක් කියලා හිතුවොත් 40ක් ඉදිලා නම් 60ක් අමු එහෙම සුළු කරන්නත් පුළුවන් 6 වරක් 5 30යි 300යි එතකොට ඕන ක්‍රමයකට යන්න පුළුවන් හරිද සඳුමුත්තර හරි ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ අපි ඒකිනුත් ගානක් දෙකක් හදමු ඉක්මනින් හදලම ඉවරයක් කරන්න බලමු හරි ඔන්න එහෙනම් ඔන්න ඔහොමයි වෙන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි හැබැයි ඔබ මතක තියාගන්න ඔය වගේ ගැටලු අපිට ප්‍රතිශත පාඩම 10 11 පන්ති වලටත් එනවා වැඩි විස්තර ටිකක් ලොකු සංකීර්ණ ගන්න මේවා නැරගෙන ඉන්නතු හරි මේවා මහ ලොකු දේවල් නෙමෙයි ඕනද ගැටලුව කොණ්ඩ දාන්න වයි හරි ඉක්මනට අවශ්‍ය දේවල් ලියාගෙන අපි ගානක් බලමු දහාටයි පහ අභ්‍යාසයේ දෙකයි හතරයි මම දහාටයි හතරේ කරේ ඔත්තේ ටික ඉරට්ටි ටික හොම්වර්ක් දැන් මේක ඉරට්ටි ටික කරලා ඔත්තේ ගණන් තුනක් ඉතුරු වෙනවා ඒක දෙනවා හොම්වර්ක් එකට හරි මම අන්තිමට කියන්නම් හරි ඉක්මනට කරු සර් කලින් වගේද දෙන්නේ කලින් වගේ කොහොමද මොකද අදහස් කරේ මොකක්ද මෙන්න මේ අභ්‍යාසයේ 18යි 5 දෙවෙනි එකයි 4යි කර. කීවල බලන්නකෝ දැන් මේ කියපු දෙයම තමයි මේ මොකක් හරි කාරණය මේ ඉලක්කම් ටිකක් තමයි දෙන්නේ. ඉතින් මොනවා ගානාවක් ඔය කියපු දෙයම තමයි කරන්නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ මේ සමහරලාට අපිට කලබලීට දැන් සමහරලාට මෙතන 160ක් තියෙනවානේ සමහරලාට 160 නෙමෙයි අහන්නේ. ඉතුරු ටික අහන්නේ. එතකොට සමහරලාට අපිට ඒක අඩු කරන්න අමතක වෙන්න පුළුවන්. ඒ නිසා හරියට බලන්න කියවල. හරි. මට සර් අර කලින් කිව්ව අඹගෙඩි 500න් 140ක් ඉදිරියට ඉදිච්ච එක හොයන එක සර් මේ පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. ඉතින් මේකෙත් ගන්න මේකින් ගන්න අපි දැන් මේකෙත් තියෙන ඒව තමයි. දැන් මේකේ 500න් මේවා මේකෙත් හොයන එක තමයි. දැන් බලන්න මේකේ තියෙනවා මේ දෙවණි එකේ හිතන්නකෝ 300ක් ඔක්කොම 500 වෙනකොට මේකෙ තියෙන 300යි. හරි හිතුව මේක අඹ කියලා ඔක්කොම තියෙන 300යි. ඒකෙන් කියනවා මොකද්ද දැන් මේකෙන් කියන්නේ මොකද්ද මේ ගැටළු පොඩ්ඩක් බලමුකෝ ඒ වගේමයි ඔක්කොම 300යි මේ ලකුණු 300ක් දෙන පරීක්ෂණේ සමහරට ප්‍රශ්න පත්‍ර තුනක් වෙන්නේ නැති මේ ලකුණු 300ක් දෙනවලු ඒ පරීක්ෂණයෙන් සමත් වෙන්න මේ ලකුණු 300ක් දෙන පරීක්ෂණයෙන් සමත් වෙන්න 160ක් ලබා ගන්න ඕන 100ක ප්‍රශ්න පත්‍රේ නම් 60ක් ගන්න හැබැයි 300ෙන් අපෙන් අහන්නේ 300කින් 160ක් කියන්නේ කොච්චරද? පේපර් එකේ මුළු ලකුණු දෙන්නේ 300. 300ෙන් 160ක් ගත්තොත් 100කින් 100කට 60ක් ගන්න ඕනේ. හැම 100කටම 60ක් ගන්න ඕනේ. 160ක් ගන්න ඕන නම් සමත් වීමේ ලකුණු ගාන කීයද? ඉස්සෙල්ලා මං කිව්වේ මොකද්ද? අඹ තොගයක් තියෙනවා ගුවා 500ක්. ඒ තොගයෙන් 140ක් ඉදිලා කිව්වා. ඉතින් 140ක් ඉදිලා නම් ඉදුණු අඹ ප්‍රතිශතය නෙමෙයි ඉදුණු අඹ ගෙඩි ගණන හොයන්න කිව්වම මුළු අඹ ගෙඩි ගණන ඒ ප්‍රතිශතයෙන් වැඩි කරන්න. ඒතර 140 කියලා 140 කියන්නේ 100ෙන් 40. වැඩි කරන්න කියලයි කිව්වේ. ඒතර මේ මේක මේ සුළු කරාම මේක තැපුවාම මේ බින්දු දෙකට බින්දු දෙකයි
එතන පහක් ඉදිරියේ 40 පහක් 100. ඉතින් මේකේ තියෙන එහෙම තමයි. කරන්න තියෙන මුළු ප්‍රමාණයෙන් ඒ කියන ප්‍රතිශතය බලන්න. අගේ හොයනකොට ඉතින් ප්‍රතිශත ලකුණු තියාගෙන බෑ ඒක 100ට කියන එක 100 හරියට දාන්න ඕනේ. හරි. හරි. එතකොට මේකේ දෙවැනි එකේ කරන්න ඕනේ ඔක්කොම ලකුණු දෙන්නේ 300යි. අපෙන් අහන්නේ 300කින් 160ක් කියන්නේ කොච්චරද? එච්චර ගත්තොත් ඒ විභාගයෙන් සමයි. එතකොට හිතන්න ඕනේ 360යි 200කට තව 60ක් 300 නම් තවත් 60ක් 60 වදුරක් 180ක් වෙන්නේ නැති. ඉතින් මේක සුළු කරලම ගමු. හොඳයි උත්තර දාලා තියෙනවා ලස්සනයි හොඳනේ. හරි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේකේ මේ බිංදු දෙකට මේකේ බිංදු දෙකක් කපන්න. හරි මේකේ බිංදු දෙකකට මේකේ බිංදු දෙකක් කපන්න. කියන්නේ 300යි 100යි කැපුවම 100ට 101යි 300ට 103යි 60 වතුනක් 180. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 300ක් දෙන ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 180ක් ගත්තොත් තමයි එයා සමත් වෙන්නේ. ඊට වඩා වැඩියෙන් ගත්තොත් කොහොමද සමත්? අවමය. අවමය මේ ලකුණට වඩා වැඩියෙන් ගත්තොත් මේක හෝ මීට වැඩියෙන් ගන්න ළමයි සමත්. ඊට අඩුවෙන් ගන්න අය අසමත්. එතකොට සමත්ද අසමත්ද කියලා තෝරන්නේ 300ෙන්. හරි. ඔන්න දෙවෙනි එක. අපි ඉක්මනින් බලමු. හතරවෙනි එකත් බලමු. සුට්ටක් කලින් අද ඉවරක් කරනවා. මොකද ගොඩක් කට්ටිය ගොඩක් කලින් විනාඩි 15ක් විතර කලින් අවසන් කරන්න. දැන් හතයි හදාගෙන යන්න. හරි අපි ඉක්මනින් බලමුද ඔන්න ඒ ගැටලුව. ඒකේ කියනවා මොකද්ද? හතරවෙනි ගානේ පුද්ගලයෙකුගේ ගමනකින් 160ක් දුම්රිය. මොකද්ද කියන්නේ? පුද්ගලයෙක් යන්න ඕන ගමනක් තියෙනවලු. එයා ගිහිල්ලා තියෙන්නේ 160ක් දුම්රියෙන්ලු. 135ක් ගියේ මොකෙන්ද? බස් එකෙන්ලු, බස් රියෙන්. ඉතිරි ටික ගිහිල්ලා තියෙන්නේ ඉතුරු ටික ඉතිරිය කුලීරියකින් ගිහිල්ලා තියෙනවා. හරි. ඒකද ඉතුරු 100ට කීය හරි. 100යි 105ක් හරි. හරි කොහොම හරි මුළු දුර 150ක් නම් යන්න ඕනේ මුළු දුර 150ක් නේ. ඒකෙන් කියනවා මොකද්ද? 140. සද්දේ හා බලමු. ආ හරි උත්තර දාලා තියෙනවා දුම්රියෙන් බස් එකෙන් කුලීරිය එක හොඳයි. හරි. උත්තර දාලා තියෙනවා හරි. මොකද්ද මොකද ඇහෙන්නේ? මුළු දුර 150යි 140. හා හා හරි. මුළු දුර 150යි 140යි. හරි. ඉන්න 140යි. ඒකෙන් කොච්චරද කියලා හරි හරි. එහෙනම් ඔව් කිලෝමීටර් 140. හරි. එතකොට අපෙන් අහන්නේ දුම්රියෙන් ගමන් කරපු ප්‍රමාණය. එතකොට අපි ගන්න ඕනේ මොකද්ද? අර හැමතිස්සෙම
දුම්රියෙන් ගිහිල්ලා තියෙන්නේ 160ක්නේ. එනම් මුළු දුර කියන්නේ අපි මුළු දුර ලියනවා දුම්රියෙන් ගියපු ප්‍රතිශතයේ භාගයක් විදියට 160යි කියලා කියන්නේ 100න් 60යි. 100න් 60යි. හරි. හා 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 හරි උත්තර දාලා තියෙනවා. හොඳයි. ලිස් නම්ේ සුළු අසුළු. හරි හරි හරි. හරි අපි ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙනම් අපි මේක සුළු කරන්න ඕනේ මේ පළවෙනි එකට උත්තරේ ගන්න විදිය. භාගයක් විදියට ලියලා ඒක වැඩි කරා මුළු ප්‍රමාණයෙන්. එතකොට මේකේ අපිට පුළුවන් මේ බිඳුවට මේ බිඳුව කපන්න. මේ බිඳුවට මේ බිඳුව කොහොමද මේ බිඳු කපනකොට උඩේ වලට යටේව කපන්නේ? හරි. කාගිට කවුද කියලා ප්‍රශ්නයක් නැහැ. උඩ බිඳුව වලට යට බිඳු කැපුවා. ඉතුරු උනේ කවුද? 14යි 6යි. එහෙනම් ඕනනම් මේ 140යි 60න් ගුණ කළා 500න් බෙදන්න පුළුවන්. එහෙනම් 6 වරක් 4 24න් 4 දානවා දෙකක් විතරයි. 6 වරක් 4 24න් 4 දෙකක් විතරයි. 6 වරක් එක 6යි. 6යි 2යි 8යි. උත්තරය කිලෝමීටර් 84යි. පර 6යි ඉන්නේ. හරි. ඉක්මනින් හදමු. ඊට පස්සේ දෙවැනි එක. කට්ටියට කරන් ප්‍රශ්න තදේටම තියෙනවා. බස්රියෙන් ගමන් කළ දුර. බස්රියෙන් ගමන් කළ දුර හොයන්න පුළුවන්. ඔක්කම දුර 140යි 135ක්. එතකොට අපි කරන්න ඕනේ බස් එකෙන් ගිහිල්ලා තියෙන්නේ මුළු දුරෙන් 135යි නම් මුළු දුර ලියලා බස් එකෙන් ගිය ප්‍රමාණය වන 135න් වැඩි කර. එතකොට මේකෙත් මේ බිඳුවකට මේ බිඳුවක් කපනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් 10ට 5ව 2යි 35 5න් බෙදුවම මේ 35 පහේ මේ කොහමද මේ කරන්නේ 140 මේ කරන්නේ මොකද්ද 100 දැන් මේ සුළු කරන්නේ 140 35න් වැඩි කරලා 100න් බෙදලා එන උත්තරේ මේ ගන්න. ඒතර බම් මුලින්ම කරේ මොකද්ද මේකේ බිඳුවකට මේකේ බිඳුවක් කැපුවා. ඊට පස්සේ උඩයි යටයි දෙකම පහෙන් කපනවා. 10ට 5ව 2යි 35ට 5ව 7යි. ඊට පස්සේ මට මේ දෙකට 1යි පල්ලෙහා තියෙන දෙකට 1යි 14 දෙකෙන් බෙදුවම 7යි. 7වරක් 7 49යි කිලෝමීටර්. එහෙනම් 84යි 49යි එකතු කරාම එනවා ඒ දෙයා දෙකෙන් දුම්රියෙන් බස් එකෙන් දෙකම. හදිසියවත් ඇහුවොත් කුලීරියෙන් ගියපු දුර අහලා නැහැ. 100ට 60යි නම් ක්‍රම දෙකක් තියෙනවා. මෙතන 60ක් දුම්රියෙන් 35ක්. 60යි 35යි කියන්නේ 95යි. තව 100ට 5ක්. ඒක තමයි කුලීරියෙන්. 140ට 100ට 5ක් බැලුවත් කමක් නැහැ. එහෙම නැත්නම් 84යි 49යි එකතු කරාම මේ දෙආකාරයෙන් ගියපු මුළු දුර ලැබෙනවා. ඒක මුළු දුර 140න් අඩු කරාම කුලීරියෙන් ගත්ත යගිය දුර හොයන්න පුළුවන්. අහලා නැහැ. හරි. ඔන්න ওই ටික තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ මේ කරන්න වැඩ ටික ලියාගන්න. මම මෙතනින් එහාටවත් කරන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය අඩු. ඔව් අහන්න. මට තේරුන්නේ නැහැ ඒ දෙවනි ගාන. හරි මම කියලා දෙන්නම්. හරි. මොකක්ද තේරුන්නේ නැහැ කියන්නේ? ආවින් කොතනද තේරුන්නේ නැහැ කියන්නේ? බස් එකෙන් යන දුර බස් එකෙන් යන දුර ඉතින් ආවින් මුළු දුර කොච්චරද යන්න ඕන ගමන කියන්නකෝ. ආවින්ට තේරුම් ගන්න සුළු කරන එක නේද? සුළු කරන එකද? ඔව් සර්. ආ ඉතින් මං කිව්වේ සුළු කරන එක තමයි දැන් අවුල්ද ඒක හදා ගන්න ඕන. හරි මම ඒක ආයෙත් කියන්න. 140 මං සුළු කරන්නම්කෝ සාමාන්‍ය උගල හදන මේ මෙන්න මේ මෙතනට ගන්න තේරෙනද බල. මේ 10න් කැපුවාම මේ බිඳුවට 1යි මේ බිඳුවට 1යි තේරෙනවන්නේ. හරි. එහෙම සුළු කරන උතරින් එහාට මං සුළු කරපු දේ සුළු කරන්නේ නැතුව 35යි 14යි වැඩි කරන්න. 4 වරක් 5 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 4 වරක් 3 12යි 12යි 2යි 14යි. හරිද? ඒ කපන විදිහ අපි දැන් අමද කරමුකෝ. උඩයි යටයි 10න් බෙදුවම 10 14යි ගන්න පුළුවන් නේ. 14 35 14න් වැඩි කරමු. 4 වරක් 5 20න් බිඳුව දෙකක් ඉතුරු. 4 වරක් 3 12යි 2යි 14යි. ඊට පස්සේ 1 වරක් 5 5යි 1 වරක් 3 3යි. ඒතර එනවනේ මේකේද 490ක් ආවා. යට තියෙන්නේ 10. 490 10න් බෙදන්න. මේ බිඳු කැපුවාම තමයි 490 10න් බෙදුවම උත්තරේ 49. නියෝ බෙද බෙද බිඳු වල කපන්නේ ඒකයි. ඒතර උත්තරේ එන්නේ 49. එහෙනම් ඒ වගේ සුරු කිරීම මෙහෙම කරනකොට අමාරු නම් මොකද කරන්න ඕනේ? කරන්න ඕන දේ තමයි මෙන්න මේ දෙන්නව වැඩි කරලා ඒක 100න් බෙදන්න. හරි. එතකොට ඒතර පැහැදිලිනේ. එතකොට 14 35න් වැඩි කළා තා 140 35න් වැඩි කරාම එන්නේ 4900. ඒ 4900 100න් බෙදුවාම බිඳු දෙක කැපුවාම උත්තරේ එන්නේ 49. හරිද? එතකොට ඕකේ හෝම්වර්ක් ලියා ගන්න ගැටු තියෙනම් ඉන්න මම කියලා දෙන්නම්. ඕක දැන් කට්ටි ගොඩක් අඩුයි දැන් 6යි තින්නේ. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ 18යි 4 අභ්‍යාසයේ
මම හැදුවේ ඔත්තේ ටිකනේ ඒකේ ඉරට්ටේ ටික හදන්න 18 පහේ ඔත්තේ ටික තමයි හෝම්වර්ක් මෙන්න මේ ටික තමයි හෝම්වර්ක් තියෙන්නේ